ஐவான் வணக்கம், குட் மார்னிங், அஸ்ஸலாமு அலைக்கும். சுபோதாசனாக திறன் அருணும் சமக வாதாத் சஜீவீவ் எக்கத்து வேணி அது 14 வெனிதா சந்துதா அலுத் சத்தியாக் அலுத் பலாபுரத்துவாக் சமக ரட்டமாவதியும் சிறினவா லபன தாசேவந்தா திக் ஏனுவ தவ தினத்தீஸ் ஹத்தராய் தீயண்ணி தினத்தீஸ் ஹத்தராய்க்கு அனே மாசேக தவ சத்தராய் தீயண்ணி மொனோகரண ஜனாதிபதி வர்ணே ජනාධිපතිවරේ තෝරාපත් කරගන්න මේ රටේ ජනතාව පිළිගැහින තව දින 34ක් යන මොනවද? ඉතින් මේ දින 34 තමයි කරන ප්‍රචාරණ කටයුතු සියල්ල හරි හෝ වැරදි හෝ ඒ වගේම ජනතාවගේ සිත් ආකර්ෂණය කර ගැනීම සහ කරන වැරදි මේ සියල්ල පිළිබඳව හිතන්නට වෙන්නේ. ඉතින් මේ ගෙවෙන දවස් 34 ඉතාමත්ම විශේෂ ජන මතය හසුරවන්නට පුළුවන් දින 34ක් බවට පත් වුණු ඇති බව අප විශ්වාස කරනවා. ඒ කාටත් සංවේදී වන මොහොතක ලංකාදීප ප්‍රධාන සිරස්තලය අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සහ මව්බිම පුවත්පත ප්‍රධාන සිරස්තලය විදිහට ගෙනෙන්නේ එකම කාරණයක්. ඒ අනුව හිටපු කොටියාගේ කිලිනොච්චි නිවසේ අවිගබඩාවක් බිරියත් සොයුරියත් සමග අතරංගුවට පත් වූ බව පුවතේ වාර්තාව දක්වනවා. කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ පදිංචිව හිටපු කොටි සමාජිකයෙකුගේ නිවසේ සංගවල තිබිච්ච ගිනි අවි අත්බෝම්බ ඩෙටනේටර් සහ ජීව උණ්ඩ ඇතුළු අවි ආයුධ විශාල තොගයක් කිලිනොච්චිය මූලස්ථාන පොලිස්ධාරීන් කණ්ඩායමක් විසින් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියනවා. මේ සොයාගත් උපකරණ තොගයේ චාරූපයක් තමයි අද ලංකාදීප වාර්තාවේ දක්වා තිබෙන්නේ. එහි දක්වනවා ජෝඩ් පීටර් රොබින්සන් නැමැති 36 හැවිරිදි මේ හිටපු කොටි සමාජිකයා පසුගිය සිකුරාද රාත්‍රියේ සේරු නුවර කිලිවෙඩ්ඩි පාලම අසලදී T56 ස්වයංක්‍රීය ගිනි අවියක් උණ්ඩ 15ක් මැගසින් එකක් සමග සේරු නුවර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් විසින් අත්අඩංගුවටගෙන තිබුණේ සේරු නුවර හමුදා කඳුරේ නිලධාරියෙකුට ලැබී තිබිච්ච තොරතුරක් අනුව. ඒ කියන්නේ ඉතින් බුද්ධිංශ වාර්තා තමයි. මේ කෙසේ වෙතත් දිවයින පුවත්පත කියන කොටි ප්‍රබලයාගේ කිලිනොච්චි අවිගබඩාව මේ නිසාවෙන් බැටලීමට හැකියාව ලැබුණු බව, ඒ අනුව ප්‍රභාගේ රුව සහිත ටී-ෂර්ට් සහ තවත් බොහෝ දේවල් හමු වෙලා තිබෙනවා. ඒ අනුව තමයි ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී කිලිනොච්චි අම්බාල්කුලම් ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සහ ගෙවත්තේ යුද උපකරණ පුපුරන්ද්‍රව්‍ය තොගයක් සංගවා තිබෙන බව කියන්නේ. ඒ අනුව කිලිනොච්චි මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු කණ්ඩායමක් ගිහිල්ලා මේවා සොයා බලනවා. එහිදී මේවා සොයාගැනීමෙන් පසු හිටපු කොටි සමාජිකයාගේ බිරිඳ බව කියන කාන්තාව සහ ඔහුගේ සොයුරියද අත්අඩංගුවට ගත්ත බවයි පුවත්පත සඳහන් කරන්නේ. ප්‍රභාකරන්ගේ කෙරුමේ ගිනි අවි පුපුරන ද්‍රව්‍ය සමග මාට්ටු ප්‍රභාකරන්ගේ රුව සහිත ටී-ෂර්ට් හතරකුත් තිබුණා. චාල්ස් ඇන්තනී බලකායේ හිටපු සමාජිකයෙක් බව ඔහු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා ගෙනෙමින් පුවත්පත කියන්නේ. ඒ අනුව හිටපු කොටි සමාජිකයෙක් වෙච්ච මේ පුද්ගලයා විදේශීය රටක සිටින ප්‍රබල කොටි නියෝජිතයෙකු විසින් මෙයා මෙහෙවලා තියෙනවා. මීට සති කීපයකට ඉහතදී මෝටර් රථයකින් පැමිණි කීප දෙනෙක් අවි ආයුධ සහ යුදෝපකරණ තොගය කිලිනොච්චිය පීටි තම නිවසට බාර දුන්නා කියලායි මේ සැකකරුවා කියන්නේ. ඉදිරියේදී යම් කිසි ප්‍රහාරමාලාවක් මෙහෙයීම සඳහා සැකකරු විසින් මේවා පොළඹීමට ලක් කළ තිනෝ. ඒ අනුව නිවසේ සංගවීමට උත්සාහ කර තියෙන ඉතින් හිතන්නේ අහුවෙන එකක් නෑ කියලා. නමුත් අහුණා, අහුවෙච්චේ ඉඳ හොඳයි. නැත්නම් තවත් වෙනත් කුමක් හෝ දෙයක් කරන්න උත්සාහ කරනවා. පහුගිය කාලේ අවස්ථා කිහිපයකදී LTTE යලිත් නැගී සිටිනට උත්සාහ කරපු බවට තොරතුරු වාර්තා වුණා. ඒ අවසන් මොහොතදී ඔවුන් අත්අඩංගුවට පත් වෙනවා. මේ බුද්ධිංශ සහ මේ සියල්ල එක්ක යුද හමුදා බුද්ධිංශයන් තවදුරටත් එහි ක්‍රියාත්මක වනව එළියට බැහැලා වැඩ කරන්නේ නැති වුණාට ඉතින් බොහෝ තොරතුරු ලැබෙන්නේ මේ හරහා. අද දවසේ අරුණ පුවත්පත කියන්නේ තවත් කොටි පහක් මැලේසියාවේදී කොටු වූ බව, LTTE සංවිධානයේ යලි ගොඩනැගීම සඳහා මූල්‍ය පහසුකම් සැලසූ බවට LTTE සංවිධාන හිතවාදීන් පස් දෙනෙක් මැලේසියා විද්‍යාලයට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්ත දවසේ මේ SMS පණිවිඩයක් මගින් ඔබට බ්‍රහස්පතින්දා දවසේ මතක ඇති අප තොරතුරු ලබා දුන්නා. මේ පිළිබඳව අද දෙරණින් මේ අතර අද අරුණ පුවත්පත කියනවා පොලිසිය විසින් කිලිනොච්චිය සිදු කරපු සෝදිසි මෙහෙයුමක් අතරේ අවි ආයුධ පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීම, සැකකාරියන් අත්අඩංගුවට ගැනීම මේ සියල්ල අතර සම්බන්ධයක් තිබෙනවද කියලත් හොයලා බලන්න බලාපොරොත්තු වෙනවා. තික්කුමක් හරි දෙයකට අර අඳිනවා කියන එක තමයි පේන්න තියෙන්නේ. ඉතින් පොඩි බෝම්බයක් පිපිරුවත් තව සල්ලි ටිකක් එකතු කරගන්න පුළුවන්. පොඩි ප්‍රහාරයක් එල්ල කරත් තව සල්ලි ටිකක් එකතු කරගන්න පුළුවන්. එතනින් එහාට තමයි මේ කටයුතු ලිහෙසියෙන්ම කරන්නට පුළුවන් බව ඔවුන් විශ්වාස කරන්නේ. මේ අතරම තමයි අද අරුණ පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට ගෙනෙන්නේ පාස්කු ප්‍රහාරය විමර්ශනයට අලුතින් පත් කළ පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවශ්‍ය සාක්ෂි සහිතව දියුරුම් ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා. කාදිනල් හිමිගෙන් පාස්කු ප්‍රහාරය ගැන පැමිණිල්ලක් ජනාධිපති කොමිසමට අද එය බාර දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව
පාස්කු ප්‍රහාරය පිළිබඳව අගරදගුරුතුමන් ප්‍රමුඛ කොළඹ රදගුරුවරුන් මැක්සල් සිග්ල ජේඩී ඇන්තනී යන හිමිවරුන් කොළඹ කොච්චි කඩේ ශාන්ත අන්තෝන් දේවස්ථානයේ පාලක ජූඩ් රාජ් නන්දු කටුව පිටිය දේවස්ථානයේ පාලක සමීර පියතුමන් කොළඹ අගරදගුරු පදවියේ එක්සත් සන්නායතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමන්ලා විසින් මේ දියුරුම පංච පුද්ගල කමිටුව වෙත අද බාර දෙනවා. මේ දියුරුම් ප්‍රකාශ ජනාධිපති කොමිෂන් සභාව වෙත බාර දීමෙන් පස්සේ අගරදගුරුතුමන් ඇතුළු රදගුරුවරුන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙනවා. මේ සඳහා අවශ්‍ය ලිපි ලේඛන සියල්ල මේ විදිහට අරගෙන තිබෙනවා. ඒ අනුව තමයි මේ ප්‍රහාරයට ඍජුව හා වක්‍ර සම්බන්ධතාවයක් ඇති පුද්ගලයන් සංවිධාන හඳුනා ගැනීම මේ කොමිසමේ කාර්යභාරය වෙනවා. මෙහිදී වරදකරුවන් දරින්ට අපරාධ නඩු පැවරීම සලකා බැලීමට නීතිවතරයා වෙත සාක්ෂිත් ලබා දීමට නියමිතව තිබෙනවා. මේ සියල්ල තමයි මේ විදිහට ගොනු කරන්නේ අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වල වාර්තාව එය ගෙනෙන්නේ. මේ අනතුරුව පුටා දක්වන්නේ අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ තොණ්ඩමන්ගේ සහ පිල්ලයන්ගේ සහයත් ගෝඨාභයට හිමිවන බව මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්වලේ හා සමව වාර්තා කරනවා. මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් කතා කරද්දී මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ තවත් විශේෂ අවස්ථාවක් බවට පත් වෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු එහිදී තමයි තොරතුරු වාර්තාවේ දක්වා තිබෙන්නේ. ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසය, සිවනේසුතුරේ චන්ද්‍රකාන්ත නිමනතම් පිල්ලයන්ගේ නායකත්වයෙන් යුත් TMVP එක, තමිල් විදුලේ පුලිගල් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දීමට තීරණය කර ඇති බව, ඒ වගේම ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්‍ති සිවලිංගම් මහතා සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශය අනුව විශ්වාසය දිනලා තියෙන්නේ දමිළ ජනතාවගේ, උතුරු වතුකරේ ජනතාවගේත්, ඒ වගේම නැගෙනහිර පළාතේ ජනතාවගේත් විශ්වාසය දිනාගෙන ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතා. අරුණ පුවත්පත කියන්නේ TNA ප්‍රකාශය අපි බලය බෙදෙන අයෙකුට ගනුදෙනුව රනිල්ට බාරයි කියලා. ඒ අනුව බලය බෙදලා මේ රටට බලය බෙදා හැරීම තුළ පුළුල් බලය බෙදා හැරීමක් සිදු කරන්න පුළුවන් කෙනෙකුට විතරයි අපේ සහය දෙන්නේ. උතුරු නැගෙනහිර ආරක්ෂකංශ ඉඩම් නිදහස් කරගෙන එම පළාත්වලට වෙනම බලතල ලබා දෙන අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන බව එහි සඳහන් කරනවා. ඒ අනුව මේ සඳහනේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේසේන අධිරාජා මහතා කරන ප්‍රකාශයක් තමයි සඳහන් ප්‍රචාරණ කතා කිව්වා. කෙසේ වෙතත් අවසානයේ සිද්ධ වෙලා තින්නේ ඔවුන්ගේ සහය මේ විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හිමිව තිබෙන බවට කියන ප්‍රකාශය පුවත්පත් වාර්තාව එය ගෙන්නවා. මේ අතරම බෞද්ධ ප්‍රතිපත්ති අනුව යමින් මව්බිමේ ඒකීය භාවය ජාතික සමගියත් සුරකින්නවා කියලා කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා. මව්බිමේ ඒකීය භාවය ආරක්ෂා කරනවා කියනවා නම් මේ කියන ආකාරයට අරුණ පුවත්පත කියන ආකාරයට බලය බෙදීමක් දෙන නායකයෙක් සමග එකඟ වෙන්න පුළුවන් කියලා කියනකොට දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාත් එක්ක එකඟ වෙයිද? ඉතින් මව්බිමේ ඒකීය භාවය ජාතික සමගිය සුරකින බව මේ අතර කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා. ඉතින් ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන කතයි සජිත් ප්‍රේමදාස මහත්මයා කියන කතයි දෙකක්ද? එකට පිළිගන්නවද මේවා? මේ සාකච්ඡා එකට යන්නේවද? උන්න දැන් ප්‍රශ්නයක් මතුවෙනවා. සාමාන්‍ය ජනතාවට වගේම අපිටත් තියෙන ප්‍රශ්න. මේ අතරේ අද දවසේ පුවත්පත් වාර්තාවේ දක්වා තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා කරන ප්‍රකාශය. මේ ඔහුගේ මතය ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව මව්බිමේ ආරක්ෂා වෙනුවෙන් කැපවන බව එහිදී සඳහන් කරනවා සජිත් ප්‍රේමදාස මහතා. අද දවසේ මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වල වාර්තාවට පහලින් මේ සම්බන්ධ තොරතුරු වාර්තාව ගෙනෙන්නේ. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ආගමික වතාවත්වල නිරත වෙමින් කරන්නේ කතරගමදී තමයි මේ සම්බන්ධ විශේෂ ප්‍රකාශයක් කරේ. කතරගම දේවි හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රුහුණු කතරගම දේවාලයේ පුදබිම වෙත පැමිණියා. තෙරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන තමන් මේ චන්දගමන යනවා කියලා තමයි ඔහු කිව්වේ. ප්‍රථමයෙන් කිරිවිහෙර විහාරස්ථානයට ගියා. ඉන් පස්සේ දේවාල භූමිය වෙත පැමිණියා. කතරගෙවිය දෙමියන් හමුවේ භාරයක් කළා. මේ අවස්ථාවේ අභිනවාරාම විහාරස්ථානයට පැමිණියා. එහිදී මාගම් රුහුණු මාගම්පත්තුවේ අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති කපුගම සරණතිස්ස නායක ස්වාමින් වහන්සේ බැහැ දැක්කා. ඉන් අනතුරුව ආශිර්වාද ලබා ගත්තා. ඒ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව තමයි මේ ප්‍රකාශයන් කරන්නේ. අද දවසේ ඡායාරූප වාර්තා සමග මේ තොරතුරු වාර්තාව ගෙනෙනවා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් අද දවසේ දිවයින ගෙනෙනවා. ජනතාව සිටින්නේ කොතනකද යන්න ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලයෙන් මැනවින් පැහැදිලි වෙනවා. ඒ අනුව අපි අද ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්ව ඇල්පිටිය ප්‍රාදේශීය ස්වභාව 70%ක පමණ ඡන්ද ප්‍රතිශතයකින් විශිෂ්ට ජයග්‍රහණයක් සමගින් කියලා පොදු ජන පෙරමුණ
ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද දවසේ සඳහන් කර තිබෙනවා. මේකම තමයි පුවත්පත් දෙකක උපශීර්ෂ වාර්තාවන් විදිය දක්වන්නේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයන්, ඒකම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයන්, දුර්දාන්ත යුගයේ නිමා කිරීමේ පළමු වෙඩිමුරේ ඇල්පිටියෙන් තිබුණු බව මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දවසේ දන්වා සිටියා. ඒ අනුව මේ දුර්දාන්ත පාලනය නිමා කළ රටට සෞභාග්‍ය උදා කරන පාලනය ගෙනෙන්නේ තවත් කෙටි කාලයක් ඇතුළත තම ආණ්ඩුවක් යටතේ දී බව ඔහු සඳහන් කර සිටිනවා. ඒ අනුව පළමු වෙඩිමුරේ තියලා තියෙන්නේ ඇල්පිටියෙන්. අද දවසේ එතනින් එහාට අපි බලාපොරොත්තු වෙනවා රටේම ජයග්‍රහණය ඔබ අප අතට ගන්නට කියලා එහිදී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. අද පුවත්පතේ උපශීර්ෂ වාර්තාව ගෝඨාභයගේ කිසිදු රැලියකට ජනපති මෛත්‍රී සහභාගී වෙන්නේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැස්වීම 500කට වඩා සංවිධානය කළත් ඒ කිසිදු රැස්වීමකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී නොවීමට සඳහන් කර තිබෙන බව අද දවසේ උපශීර්ෂ වාර්තාව දක්වා තිබෙන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු. ඒ අනුව ඉදිරි කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පළාත් පාලන ආයතන මට්ටමින් රැස්වීම් 341ක්, කොට්ටාෂ මට්ටමින් රැස්වීම් 160ක් ඇතුළු රැස්වීම් 500කට වඩා තිබෙනවා. හැබැයි ඒ කිසිම එකක් සඳහා ජනාධිපතිවරයා සහභාගී නොවන බව එහිදී සඳහන් කරනවා. අද මැතිවරණයේදී ස්වාධීනව ඉන්න කටයුතු කරා කියනවා. මේ කතාවත් එක්ක තමයි අද මේ තොරතුරු වාර්තාව ඉන්නේ. මේ එක්කම උපශීර්ෂ වාර්තා දෙකක දක්වනවා එජාපයට සහය දීමට ප්‍රතිපත්ති, එජාපයට සහය දීමත් ප්‍රතිපත්ති කැඩීමක් කියලා දයාසිරි ජයසේකර මහතා හිටපු ජනාධිපතිනි පක්ෂ අනුශාසක කුමාරසුංග මහත්මියට ලිපියක් යවනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරසුංග මහත්මියට යවපු ලිපිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක මහත්මයා පක්ෂයේ පිහිටවීමේ මූලධර්මවලට අනුව මේක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කිරීම නොගැලපෙන තත්වයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කියනවා. ඒ අනුව ඉතින් වෙන විකල්පයක් නැහැ. කරන්න තියෙන එකම විකල්පය තමයි අපි එකතු වෙන එක. ඒ අනුව තමයි එකතු වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක කියලා සඳහන් කරනවා. දයාසිරි ජයසේකර මහතා සිය Facebook පිටුවේ සටහනක් තබමින් මේ බව කියන්නේ නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සන්ධානගත වීම ගැන හිටපු ජනාධිපතිනිය විරෝධය පළ කරනවා කියා තොරතුරු වාර්තා වීමත් එක්ක මේ සම්බන්ධයෙන් අදහස් පළ කරනවා. දාසිරි ජයසේකර මහතා උපුටා දක්වන උපශීර්ෂ වාර්තාවයි මේ. මේකද මෞබින් පුවත්පත කියන්නේ චන්ද්‍රිකාට දයාසිරිගෙන් දැඩි පිළිතුරක් කියලා. එහි ප්‍රධාන සිරස්සලට පහලින් ගෙනෙන්නේ මේ කියපු කතා. මේ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට දාසිරි ජයසේකර මහත්මයා කරන ප්‍රකාශය මේව ගෙනෙන්නේ. මේ අතරම විසකුරු විරුද්ධවාදී බලවේග අශිෂ්ට මාධ්‍ය ප්‍රයෝග භාවිතා කරමින් ඉන්නා බව ඊයේ තවත් මාධ්‍ය නිවේදනයක් උපුටා දක්වමින් අද දවසේ වාර්තා කරන්නේ මෞබින් පුවත්පත. මේ මාධ්‍ය නිවේදනයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා, එහෙම නැත්නම් ඩලස් අදහප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයක් විදිහට ගෙනෙන්නේ. එහිදී ඔහු සඳහන් කර තිබෙනවා විවිධ ආකාරයේ උපයෝග උපරවැට්ටි භාවිතා කරමින් තමයි මේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ. ඒ අනුව මේ විදිහට තරුණ තරුණියන් සහ වෙනත් අයට විවිධ ආකාරයේ අදහස් දක්වලා, ඒ අනුව විවිධ අදහස් පළ කරලා මේ කතා ගෙනෙනවා. ඒ අනුව හිස්බුල්ලා මහත්මයා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වාසියක් ගෙන දීමේ අරමුණින් බවටත්, බුදුරජාණන් වහන්සේ පිළිබඳ අශිෂ්ට ප්‍රකාශයක් සිදු කළ රාසික් නැමැත්තෙකු ගෝඨාභය මහත්මයාගේ මැතිවරණ ව්‍යාපාරයේ මේ අබ්දුල් රාසික් නැමැති පුද්ගලයා මැතිවරණ ව්‍යාපාරයේ බරතබමින් සිටින බවටත් සඳහන් කරමින්, නැතම් විසකුරු බලවේග කටයුතු කරමින් සිටි බව මේ ප්‍රකාශයේ දැඩිව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහන් කරනවා. මේ පසමිතුරු බලවේගයන් අවසන් උත්සාහය වෙලා තියෙන්නේ නිබඳවම මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඡන්ද කඩන්න. ඒ ඡන්ද කැඩීම වෙනුවෙන් තමයි මේ විදියට මේ පිරිස් එක්කාසු කරලා තියෙන්නේ. මේ පිරිස් එක්කාසු කළා අවසානී කරන්නේ වෙන කිසිවක් නොවේ. නොවන දේවල් පිළිබඳව තත්වයන් පෙන්눔 කරලා, ඒ වගේම ඒ අය සම්බන්ධයෙන් අදහස් දක්වලා, ඉන්න අනතුරුව තවත් කට්ටියකට තියෙන ඡන්ද කැඩීමයි මේදී සිද්ධ වෙන්නේ කියලා පුවත්පත් වාර්තාවේ දක්වා තිබෙනවා. ඉතින් ඒ නිසාවෙන් පසුගිය කාලේ වෙච්ච දේවල් එක තමයි මේ කතාව ගෙනෙමින් තිබෙන්නේ. ඒ අනුව දලසරහ පෙරු මහතා කියනවා දැන් අබ්දුල් රාසික්ට සහය දක්වන, අබ්දුල් රාසික් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහය දක්වනවා කියලා කියනවා. කිසිම වෙලාවක කොහෙවත් එහෙම දෙයක් වෙලා නැහැ. නමුත් එහෙම ප්‍රකාශයක් කළා Facebook එකේ දැම්මම, මාධ්‍ය දැම්මම. ඉතින් එතනින් එහාට විවිධ දේවල් තමයි මේ තුළ පළ වෙන්නේ. අද උපශීර්ෂ වාර්තා දෙකක දක්වා තිබෙනවා මේ සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක මේ තවත් වැරදි දේවල් පතුරවන්නට යම් පිරිසකට
සන්තෝෂම් ලැබුණු බව ඒ සම්බන්ධයෙන් තොරතුරු අප ඔබට පසුවට ගෙනෙන්නම් යන තරුණ පිරිසකට සන්තෝෂම් වශයෙන් ලබා දෙලා දෙන්නේ මඩ ගහනේ වරමෙව මේ දවස්වල විශේෂයෙන් Facebook එකේ යන ඒවා විශ්වාස කරන්න එපා. දැක්කත් ඇත්තද බැලුවා බලලා ඉවරලා ඔබ තරමක් තියන්න පැත්තකින් ආපහු තියලා තියෙනකොට හෙලිදරව් වෙනවා ඇත්ත නැත්ත මොකද්ද කියලා. අපි වෙලා බලමු. සොෆික්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටුයි. අප ඉන්න අනතුරු ඔපුට දක්වන්නේ තවත් එවැනි ප්‍රකාශයක් අද දවසේ දින මින පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව තමයි දක්වා තිබෙන්නේ ගෝඨාභයගේ සහයට යුද හමුදාපතිගේ රුවහා අදහස් පළ කළ පුවත්පත් දැන්වීම් ගැන පරීක්ෂණයක් කරන්න කියලා තිස් අත්තනායක මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලනවා. ඒ අනුව ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල යටතේ වත්මන් යුද හමුදාපති ලුත්තන් ජෙනරාල් ශමේන්ද්‍ර සිල්ලා මහතාගේ රුව සහ අදහස් යොදා ගනිමින් පුවත්පත් කීපයක පළ කරලා තියෙන වාර්තාවන් පිළිබඳව සොයා බලන්න කියලා තමයි මෙහිදී තිස් අත්තනායක මහතා මේ ඉල්ලීමක් කරලා තියෙන්නේ. එහි දක්වන ආකාරයට පලකට තිබෙන සියලුම දැන්වීම් පිළඳ වහම් පරීක්ෂණයක් සිදු කළ කරුණු සොයා බලන්න කියලා මැතිවරණ කොමිසමෙන් තමා ඉල්ලා සිටින බව මෙම වාර්තාවේ දක්වා තිබෙනවා. යනුව කොළඹ වොක්ෂෝල් වීදියේ පීටි සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ඊයේ උදෑසන පැවතිච්ච විශේෂ මාධ්‍ය හමුවේදී තමයි මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරේ තිස් අත්තනායක මහතා. මෙවන් දැන්වීමකට සිය කැමැත්තෙන් තම රුව සහ අදහස් ලබා දුන්නද, එහෙම නැත්නම් ඒ වෙනුවෙන් වෙනත් යම් කිසි පිරිසක් මේ විදිහට මේ ඡායාරූප වාර්තාවන් පළ කළා මේ දැන්වීම් පළ කෙරෙව්වද කියලා අහන්න තිබෙනවා. අද දවසේ පුවත්පත් වාර්තාවන් තුළ ඒ සම්බන්ධයෙන් තොරතුරු දක්වා තිබෙනවා. ඉතින් මේ හමුදාපතිගේ ප්‍රකාශය ආයතාලේස ප්‍රචාරණ යොදාගෙන තියෙන මොහොතක් විදිහට තමයි දකින්නේ. මේක 2005 මේ මෑත කාලේ මේජර් ජෙනරාල් විදිහට ඉන්න කාලේ ලුතිනෙන් ජෙනරාල් විදිහට නෙමෙයි ඒ කාලේ කරපු ප්‍රකාශයක්. මිනිසුන්ගේ මොටිවේෂන් එහෙම නැත්නම් මිනිසුන්ගේ මිනිසුන්ට එහෙම නැත්නම් ආයතනවල ඉන්න සමාජිකයන්ගේ නායකත්ව පුහුණුව වර්ධනය කිරීම සඳහා පවත්වපු විශේෂ වැඩසටහනක් තුළදී ඔහු කරන ප්‍රකාශයක් තමයි යොදාගෙන තිබෙනවා කියලා වාර්තා වෙන්නේ. ඒ කෙසේ වෙතත් අද දවසේ උපශීර්ෂ වාර්තාවේ දක්වා තිබෙන්නේ යුද හමුදාපතිවරයාගේ ප්‍රචාරණ මේ විදිහට අයථාලෙස යොදාගෙන තිබෙන බව. ඉතින් මේක ඇත්තද නැත්තද මේ කාලෙකට ඉස්සෙල්ල කරපු ප්‍රකාශයක්, ඒ අනුව ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන තියෙනවා යන්න තමයි පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඉතින් පහුගිය දවස්වල විවිධ අය ආවා, විවිධ අයගේ මාධ්‍ය ලේකම්වරු විදිහට, එහෙම නැත්නම් සමාජ මාධ්‍ය හසුරුවන අය විදිහට ඒ සියලු දෙනා එකතැනකට ගෙනල්ලා ඒ අයට සල්ලි දීලා ඒ අයට විවිධාකාරයෙන් සන්තෝෂම් දීලා ඉතින් ඒ අය යොදවනවා විවිධ මැතිවරණ ව්‍යාපාරවල ප්‍රචාරණ කටයුතු සඳහා. පොඩි ගාණක් හම්බුනාම නිකන් සාමාන්‍යයෙන් වැඩක් නැතුව ඊළඟට උසස් අධ්‍යාපනය හදාරන තරුණ පරපුර මේ අයට වැඩක් තියෙනවා කරන්න. ඉතින් ඒ අය වැඩේ කර කර ඉන්නවා අවසාන. ඉතින් ජනමතය එහාට මෙහාට යනවා. අද අරුණ පුවත්පතේ තොරතුරු වාර්තාවේ ගෙනෙන්නේ ගෝඨාභයට එරෙහි අසත්‍ය ප්‍රචාරවල විසකුරු බලවේග ප්‍රචාර විසකුරු බලවේගවල මේ අවසන් උත්සාහයයි. මේ වෙලාවේ මේ උත්සාහ කරමින් ඉන්නේ ඒ අනුව ඡන්ද කැඩීම සඳහා වෙනම ව්‍යාපාරයක් ගෙනියන්න කියලා අද දවසේ පුවත්පත් වාර්තාව ගෙනෙනවා. ඔය කොහොම කිව්වත් ඉතින් ඡන්ද දාන්න වෙන්නේ වෙන්ද වගේ වැඩිපුර පෙට්ටි ගානකට දාන්න. ඔයද පත්‍රිකාව දිග වැඩි. එම පුවත්පත කියනවාද ජනාධිපතිවරණ පත්‍රිකාව දික් වෙලා පෙට්ටියට දාන ඡන්ද ගාන අඩු වෙලා තිබෙන බව. ජනාධිපතිවරණයට මුහුණ දෙන මුද්‍රණය කරන ඡන්ද පත්‍රිකාව මෙවර දිගින් වැඩි බැවින් මැතිවරණයේදී එක් ඡන්ද පෙට්ටියකට බහාලිය හැකි ඡන්ද ප්‍රමාණය 400ක් දක්වා අඩුව තිබෙන බව මෙහි සඳහනේ දක්වා තිබෙනවා. ඉතින් ඒ අනුව තමයි පුවත්පත් වාර්තාව කියන්නේ මේ ප්‍රචාරණය අවසානයේ කොහොම කළත් දක්වන්න වෙන උඩ ඉඳලා පහළට කීයද, පහළ ඉඳලා උඩට කීයද සියලු දෙනාට දක්වන්න වෙනවා. මොකද මේ පත්‍රිකාවේ වයසක ආච්චම්මලා ඒ වගේම අනිකුත් සියලා මේ අය ඡන්දෙ පාවිච්චි කරන්න ගියාම කවුරු හරි ළඟ ඉඳලා පෑනක් වගේ දෙන්න මේ මොකද දිග ඇරගෙන අග ඉඳලා මුලට, මුල ඉඳලා අගට කණන් කරලා ගහනකොට. ඉතින් මේක වියදම සම්බන්ධයෙන් අද දවසේ තොරතුරු වාර්තාවේ දක්වනවා. එයත් මේ පුවත්පත් වාර්තාවම තවත් උපශීර්ෂය. ඒ අනුව තමයි කියන්නේ වියදම වැඩි වී තිබෙන ප්‍රමාණය ජනාධිපති වන්න වියදම කෝටි 600ක් පන්නනවා කියලා මේ වාර්තාවේ දක්වනවා. ඇස්තමේන්තු ගත කරලා තියෙන මුදල තව තවත් වැඩි වෙනවා මේ සිදුවීම් සියල්ලත් එක්ක. ඒ අනුව තමයි මේ මැතිවරණ කොමිෂන් සභාවට මේ අමතර වියදමක් දරන්නට සිදු වෙන්නේ. ඒ අමතර වියදම අනුව මුලින් 400යි කිව්වේ 500ක් කිව්වා, 500 600ක් වෙලා තිනවා දැන්. ඒ අනුව ඉතා විශාල ප්‍රමාණයක් මුදල් වියදම් කරන්නට සිදු වෙනවා.
මැතිවන්න කොමිසම වියදම් කරාට වියදම් කරන්නේ අපේ සල්ලි හොඳේ ඒක මතක තියාගෙන බලන්න කියලා මතක තියාගන්න කියලා අපි කියනවා ජාතික ජනබලවේගයේ ජාතික ප්‍රතිපත්ති මාලාව එළි දැක්වීම සිද්ධ වෙන්නේ ලබන 26 වෙනිදා අන්න කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මෞමින් පුවත්පතේ තොරතුරු වාර්තාව ගෙනෙන්නේ අනුව ජාතික ජනබලවේගයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මාසේ 26 වෙනිදා එළි දැක්වීමට නියමිතව තිබෙනවා කියලා. එතකොට තවත් දවස් 10ක් විතර අඩු වුණාන් පස්සේ තවත් දවස් 20කට ආසන්න කාලයක් තමයි මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් අපි හැමෝම බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙම මේ හැමෝම ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දැක්වයිද කියලා. සෞඛ්‍ය ප්‍රතිපත්තියේ හෙට 9 තියෙන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඔවුන් එළි දක්වන එනු ඔවුන් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහත්මිය කොටස් වශයෙන් තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළි දක්වන්නේ. ඒ අනුව ජාතික සමගිය උදෙසා ප්‍රතිපත්ති ඔක්තෝබර් 19 එළි දක්වනවා. ඒ වගේම ඔක්තෝබර් 20 බතර මුල්ලේදී ආර්ථික ප්‍රතිපත්ති එළි දක්වනවා. කෘෂිකර්ම ප්‍රතිපත්ති ඔක්තෝබර් 22 වෙනිදා එළි දක්වනවා. මේ විදිහට කොටස් වශයෙන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනවා. ඉතින් එක ප්‍රතිපත්තියක් විදිහට ඉදිරිපත් කරනා නම් එක දවසක විතරයි මේ ප්‍රචාරණ කටයුතු සඳහා ඉඩක් වෙන්වන්නේ. නමුත් දවස ගානේ මේ ඉදිරිපත් කිරීමත් එක්ක ඔවුන්ට හැකියාව ලැබෙවි යම් කිසි විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කරගන්න දවසින් දවස ඒ ප්‍රකාශයන් කියලා ඒ ප්‍රකාශයන් ඉදිරියට ගෙන යන්නට. අද දවසේ තවත් තොරතුරු වාර්තා කිහිපයකට ආවොත් තවත් ජනාධිපති වන අපේක්ෂකයන් කිහිප දෙනෙක් පිළිබඳ ගෙනෙනවා. මම මුල් තැන දෙන්නේ ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට. ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා කරන ප්‍රකාශය ගෙනෙන්නේ රස පුවත්පතේ තොරතුරු වාර්තාවේ. ගම්පහ මහනගර සභා ක්‍රීඩාංගණයේ පසුගියදා පැවති ජාතික ජනතා පක්ෂයේ මංගල රැලිය අමතමින් ඒ අනුව ඔහු මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තියෙනවා. මම කතා කරන්නේ දේශපාලකයෝ ගැන නෙවෙයි, දේශ සේවකයෝ ගැන. අද ඔබ ඉදිරියේ ඉන්නේ මෙතෙක් දේශයට සේවය කරපු විදිහටයි, පුත්‍රයෙක් විදිහටයි මම කියලා එහිදී සඳහන් දක්වනවා. ඉතින් ජනාධිපති වන්න අපේක්ෂාවන් බොහෝ කතාබහට ලක්වන හින්දා අද රසපුවත්පත කියන්නේ මිලිටරි රටක් හදනවද ප්‍රජාතන්ත්‍රවාදී රටක් හදනවද ඔබ තීරණය කරන්න. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ ඒ අනුව මහේන්ද්‍ර සේනානායක මහත්මයාවත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාවත් මේ දෙන්නෙන් කවුරු ආවත් මිලිටරි රටක් හදන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ හින්දා ඔබ තීරණය කරන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක් හදනවද මිලිටරි රටක් හදනවද කියලා. මිලිටරි රටක් හදන්න ඕනනම් එහෙට දෙන්න, ප්‍රජාතන්ත්‍රවාදී රටක් හදන්න ඕනනම් මට දෙන්න කියන එක තමයි ඔහු කියන්නේ. මේ අතර තමයි මම පුවත්පත කියන්නේ අද දවසේ තරුණ පරපුරට ආරක්ෂිත රටක් තමයි මම හදන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වීම අපේ ඡන්ද ප්‍රතිශතයේ වැඩිවීමට හේතුවක් වුණා. කඩවත රැලියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ප්‍රකාශය ලිබරල් වාදී ආණ්ඩුවක් හදලා දැනුම මුල් කරගත් ආර්ථිකයක් හදන බව එහිදී සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා. ඉතින් මේ ජනාධිපති වන අපේක්ෂකයන් එකිනෙකා කරන ප්‍රකාශයන් ඉතා වැදගත් වනවා ඔබට යම් කිසි තීන්දුවක් තීරණයක් ගැනීම සඳහා. තවත් අපේක්ෂකයෝ කිහිප දෙනෙක්ම කරන ප්‍රකාශ අද දවසේ පුවත්පත් වාර්තා දෙකකම ඇතුළේ දක්වලා තිනෝ. ඉන් එකක් තමයි ඉන් තවත් එකක් තමයි මේ උපුටා දක්වන්නේ මේ දුෂ්ට කඳවුරු දෙක එකට තබා පරදීම තමයි විකල්ප පිල් විදියට අප බලාපොරොත්තු වෙන්නේ කියලා. අද අතුල් පිටුවක් කරන ප්‍රකාශයක් එක්ක රොහන් පල්ලිවත්ත මහත්මයා කළ තින් ප්‍රකාශය ජනාධිපති වන අපේක්ෂකයෙකු විදියට එනවා. ඒ අනුව පළමු එක්කාසු වීම හේතු වීම මෙහෙම පෙනේද කියලා තමයි අහන්නේ. මොකද ගොඩක් අපේක්ෂකයෝ ආවට මෙච්චර දිගට පත්‍රිකා මුද්‍රණය කරාට අවසානයේ ජාතික අපරාධයක් මේ කරන්න කියලා අපි කොච්චර කිව්වත් අද කරන ප්‍රකාශය ඔහු කියනවා මම ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත්මයා සමගත් ඒත් වගේම තවත් පාර්ශ්වයත් සමග කතා කරලා බලලා එම කණ්ඩායම සමග තීරණයක් ගන්නට සූදානමින් ඉන්න බව අපි කතා පසුවට බලමු. ඉතින් ඒ කියන්නේ මේ අපේක්ෂකයෝ අපරාධයක් කරන්නේ ඇත්තටම රටේ ජනතාවටත් රටේ ඡන්දදායකයටත්. ඉතින් අවසානයේ ගිහිල්ලා තමන් ඡන්දිල්ල නැතුව තව කෙනෙකුට හේතු වෙන තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. අද මෞබිම පුවත්පත ඇතුළු පිටුවේ ජනාධිපති වන්නේ පැවැත්තේ නොවැම්බර් 16 වෙනිදාට පෙර මහබැංකු අධිපති බැනුම් කර වංචාවට දාල වෝහාරික විගණන වාර්තා වහා ප්‍රසිද්ධ කළ යුතු බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන් නෙත්ති මහතා සඳහන් කරනවා. ඒ අනුව 2002 ජනාධිපති වන පැවැත නොවැම්බර් 16 වෙනිදාට පෙර 2002 සිට මේ දක්වා මහබැංකුවේ සිදු බැනුම් කර වංචාවට දාල වෝහාරික විගණන වාර්තා මහබැංකු අධිපතිවරයා වහාම ප්‍රතික්ෂේප කළ යුතු බව වහාම ප්‍රසිද්ධ කළ යුතු බව මෙහිදී සුනිල් හඳුන් නෙත්ති මහතා කියනවා. මෙකී වංචා ඔස්සේ සේවක අර්ථසාධ්‍ය කරමුදලින් ගසාකෑ මුදල් ඇතුළු රටට අහිමි කර මුදල් මේ සියල්ල සම්බන්ධයෙන් යම් කිසි නිගමනයකට මේ රටේ ජනතාවට එන්න පුළුවන්. එහින්දා වහා වහා සිදු කළ යුත්තේ වෙනත් කිසිවක් නොමේ ඉක්මනටම මේ දේවල් හෙළිදරව් කරලීම කියලා එහි සඳහනේ දක්වලා තියෙන. අපි බලමු ඉතින් කොච්චර දවසක් යයිද, කොච්චර දවසක් මේ විදියට ගනීද කියලා මේ දේවල් ඉදිරි කරන්නට. එතනින් එහාට තියෙන දේශපාලනික වශයෙන් තවත් උපශීර්ෂ වාර්තා කිහිපයක් අද දවසේ ජාතික පුවත්පත්වල, ඒ වගේම අද දෙරණ තොරතුරු වාර්තා කිහිපයක් තිබෙනවා ඔබට ගෙනෙන්නට. රැඳෙන්න මොහොතක් අපි කෙටි විරාමයකට ගිහින් එනකම් මේ දෙරණ අරුණ. මම හැමතැනම කියන්නේ මේ පාවිච්චි කරන්න මේ වචනය ඇසිඩ් ටෙස්ට් එක තමයි නොවැම්බර් මාසේ 16 තියෙන්නේ. ඇල්පිටියේ ප්‍රතිඵලය මුළු ලංකාවේම ප්‍රතිඵලය බවට පත් කරන්න. මට රැකගන්න පවුල් පරපුරක් නැහැ. මගේ ඥාති පරපුර මේ රටේ ජීවත් වන සියලුම ජනතාවයි කියන එක.
ඔක්කොම කන්න ඕනේ අම්මා. බයි. අපි ෂෙයා කරගමුද? කවුද කරන්නේ අච්චාරු? මටත් දෙනවද? මම හෝම්වර්ක් වලට උදව් කරන්න. ඔයාලා දෙන දෙයට වඩා පොඩ්ඩු කන්නාස එයාලට ආසදේ. හඳුන්වා දෙන සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 1-2-3. දත්කුරවලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපලක්, නැවුම් බවින් පිරිමුවක්. ෂෝක් අච්චාරු එක අම්මා. අච්චාරු? සිග්නල් 1-2-3. දත්වලට එක්ස්ට්‍රා සැලකිල්ලක්. මේ වෙනස නම් ඔබට වැදගත්. සාමාන්‍ය වැසිකිලි පවිත්‍රකාරක ස්වභාවිකව වියෝජනය නොවේ. පිරිසිදු කිරීමෙන් පසුව වල තුල එක් රැස් වෙයි. හිතකර ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයද මර්ධනය වේ. ස්වභාවිකව දිරාපත් වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වල උතුරා යෑමට හේතු වේ. බයෝක්ලීන් පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්ධ ජීවින්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත් වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වේ. උතුරා යෑම වලක්වයි. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරායාම වලක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රේදි සෝදන ධීරය. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැ නේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දවාලේපනය සියලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා දැන් ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සියලක් වෝටර් බේස් තමයි. ඩයලොග් per day home broadband router එක දැන් GB එකක් රුපියල් 25 සිට. ඩයලොග් අනාගතය ආදායි. නයනකේ නංගි ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ අය වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් අරන් ආවා. දැන් බලන්න නංගි අද රුපියල් 5ට මොනවද කරන්න පුළුව? මට නම් හොඳටම ඇති. ඒ කොහොමද? එන්නකෝ පෙන්නන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේක හවසට. උදේටයි හවසටයි රුපියල් 5. මරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට වින් ලික්විඩ් ඩේලි පැක් දැන් රුපියල් 5කට. සෝරි බරක් වුණා. වීසා ඉන්ටර්වියු තිබ්බාද? බෑන්ක් එකකටත් යන්න වුණා. හොලිඩේ එකක්ද? තෝ ඕස්ට්‍රේලියාව යනවනේ ඉගෙන ගන්න. බෑන්ක් ලෝන් එකකුත් දානවා ඒකට. සිරි ආයේ මොකටද රට යවන්නේ ළමයින්ව? ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් මේ තියෙති. ඉදත් කොවන් ඕස්ට්‍රේලියානු රජයේ විශ්වවිද්‍යාලයේ මෙරට සම්ප්‍රාප්තියත් සමග දරුවන්ගේ උසස් අධ්‍යාපනය නිපුණතාවයකින් සහ නවීනතාවයකින් යුක්තව දැන් සුරක්ෂිතයි. දැන් SLS සාතිකයේ සමගින් රීමාස්ටර්ලා සෙට් යෝගට්. Be healthy, be active. හරිත තේ සාරයේ නනුණ හඳුන්වා දෙන සේරි ග්‍රීන් ටී ඇන්ටි රින්කල් ෆේස් වොෂ්. සම අභ්‍යන්තරයේ මෙන්ම සම මතු පිටද සක්‍රීයව ක්‍රියා කර සමට හිතකර pH අගය තහවුරු කරමින් සමේ තෙතමනය රැකදෙන අතර එහි අඩංගු ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් සම රැලි වැටීම පාලනය කර තරුණ පෙනුම රැකදෙයි. Seri Green Tea Face Wash. ඔබ තවත් ලස්සන කරයි. මේ ඉන්නේ මගේ දඟ මල්ලා. යගේ වැඩේම දවස් 30 මෙහෙම දුවන එක. දඟවැඩ කරන්න ඇඟට ශක්තියක් ඕනේ. ඒකට කිරි විතරක් දීලා මදි. කිරිත් එක්ක ඝන ආහාරයකට ඇඟට වැටෙන්නම ඕනේ. ප්‍රෝටීන් සහ තන්තුලේ නනෝන කෙලොස් චොකෝස් බඳුනකින් දරුවාට උපරිම ශක්තිය. චූටි දුව. මෙයාගේ දඟ වැඩවල නම් ඉවරයක් නෑ. අනේ මෙහෙම දඟ මල්ලක්. කෙලොස් චොකෝස් කිරි වලටම හරියන පෝෂණීය මිතුර. නයනකේ නංගි ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ අය වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් අරන් ආවා. දැන් බලන්න නංගි අද රුපියල් 5ට මොනවද කරන්න පුළුව? මට නම් හොඳටම ඇති. ඒ කොහොමද? එන්නකෝ පෙන්නන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේක හවසට. උදේටයි හවසටයි රුපියල් 5. මරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට වින් ලික්විඩ් ඩේලි පැක් දැන් රුපියල් 5කට. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රේදි සෝදන ධීරය. දෙරණ අරුණ ශ්‍රී ලංකස් බ්‍රෙක්ෆස්ට් ෂෝ.
ඔයාලි දෙරණාරණ සමග අදවස ඇතුල් පිටු වාර්තා කිහිපයකට එනවා. මේ රටත් ජනතාවට බාර දෙන්න සුදුසුම නායකයා ගෝඨාභය කියලා කියන්නේ ගැටබේ රාජෝපනාරාම අධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් වහන්සේ. ඒ අනුව මේ වර්තමානයේ රට බාර දෙන්න සුදුසු කාටද කියලා උන්වහන්සේගෙන් විමසුවම උන්වහන්සේ මේ සම්බන්ධයෙන් අදහස් පළ කරද්දි භික්ෂු සමාජයේ තිබිය යුතු ගුණාංග ජවිපේ නායකයන් ළඟ තියෙන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත ස්වාමින් වහන්සේ පවසනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ භික්ෂුවගේ කාර්ය තමයි නිවැරදි මඟ පෙන්වීම. ඒ මග යනේක නොයනක ජනතාවගේ කාර්යයක්. පසුගිය 71 වසර තුළම අපේ රටට සිද්ධ වෙලා තියෙන්නේ කුමක්ද කියලා උන්වහන්සේ විමසනවා. ඉතින් පක්ෂ විපක්ෂ වශයෙන් මේ විදිහට බෙදුණු අදහස් පළ කරන මොහොතක අප යනවා අද දවසේ දේශපාලන අපේක්ෂක ජනතා අපේ ජනතා පාලකයන් මේ වෙලාවේ කරන ප්‍රකාශයන් වලටත්. එල්.පී.ඩී. මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අරගෙන ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙනවාමයි කියන ට්‍රයිල් එකයි එපෙන්නේ. එල්.පී.ඩී. 2015 පරිදිද්දෙත් ජනාධිපතිවරණය අපි දෙන්නා. ඒ වගේම 2015 මහ මැතිවරණදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒ ඡන්දෙත් එල්.පී.ඩී. දිනුම්. ඒත් මුළු රටේම අපි UNP එක දිනලා එල්.පී.ඩී. පරිදිද්දෙත් රටේම ආණ්ඩුව හැදුවේ UNP එක. ඒ වගේ තමයි මේ ජනාධිපතිවරණෙත් කියන එක මම කියන්න කැමතියි. අනේ මේ කතා නිකන් ගොම් කතා. ඒවා අහන්න ඉතින් අපිට තුර 150 අංශයක් විතර තියෙනවා. මේ රටේ හැමදාම ඡන්ද කලාව යන්නේ එක විදියකට. ඒ නිසා ඒ ප්‍රතිපලය ජනාධිපති මැතිවරණයේ ප්‍රතිඵලය පෙන්න. කොහෙන් හරි එල්ලෙන්න බලනවා මොනවා හරි ලබන සුළු හෝ ජයග්‍රහණයක් තමන්ගේ පැත්තට වාසියට හරව ගන්න. මං හිතන්නේ ගමේ ඡන්දෙන් රටේ ඡන්දෙමයින් ඕන නම් කෝටි 500ක් වියදම් කරලා ජනාධිපතිවරණයක් තියෙන එක තේරුමක් වෙන්නේ නැහැ. බලන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන ශක්තිය. අපි 12.7යි. පොටුව 156.3යි. එකතුනාම අපේ 270යි. මේකට රටේ ඡන්දෙම දුන්නා. මෙය උජාරුවට ගණන් හදලා කියනවා 112 එකතුනහම අපි හරි කියලා. 112 එකතුනක් 169යි. 169 නෙමේ කතාව. මේ 112 කියන්නේ රාජපක්ෂ විරෝධී ඡන්දයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන්නේ රාජපක්ෂ විරෝධී ඡන්දයක්. එල්.පී.ඩී.ෙන් ගැම්මරගෙන දැකලිල්ලත් තිබුණ එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොජ්ජන එක්සත් පෙරමුණ එක්වීම ඒ දැකලිල්ලක නිමාව අවසන් වුණා. යක්කෝගේ එල්.පී.ඩී. පිස්සුනේ නම් කියලා කියලා අදස්සේ විශේෂාංග අතිරේකෙන යනවා. මේ දවස්වල කොළඹ ආපු බස් ඔක්කොම ගහලා දෙවිච්ච එකක් තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා පෝස්ට්‍රේ. අනුරාධපුරයේගේ සමහර බස්වල ගහලා තිබ්බ එකක් ලංකා ගමනාගමන මණ්ඩලයේ ගෝඨාභය මහත්මයාගේ පෝස්ට්‍රේ. ඉතින් මේ විදිහට ජාතික ජනබලවේගයේ අපේක්ෂකයාගේ චාරිපු වාර්තාවත් අද දවසේ අනුරකුමාර දිසානායක මහත්මයාගේ දක්වලා තියෙනවා. මේ සියල්ල එක්ක මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පාලකයා වීමට ජනතාවගේ ඡන්දය මේ පාලකයා වීමට ජනතාවගේ ඡන්දය ඉල්ලන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ. මොකද මැතිවරණ නීතිවත කියනවා ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනති 74 වෙනි වගන්තියේ නාම යෝජනා දවසේ ඉඳලා ඡන්ද විමසීම අවසන් වන තෙක් අපේක්ෂකෙක් තෝරාපත් කර ගැනීමේ වැඩි ඉඩකඩක් හෝ අපේක්ෂකට ආතති අගතියටපත් කිරීමේ ප්‍රචාරක පත්‍රිකා අනිකුද්දෑ ප්‍රදර්ශනය කිරීම බෙදාහැරීම මේ නීති ප්‍රතිපාදන සියල්ල ආධාරකරුවන්ගේ අවධානය යොමු කරනවා. මේවත් කරන්න බෑ කියලා මේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් පොලිස්පතිවරයා දැනටමත් දීලා තියෙනවා. නාම යෝජනා දවසේ ජනාධිපතිනි අවසන්ලා සතියක් ගතනතුරු පෙළපාලි බෑ. මෙවැනි අනීතික පෙළපාලි පැවැත්වුවොත් පොලිසියට ක්‍රියා කරන්න විදිහක් කියලා තියෙනවා. ඡන්දේ ලබා ගැනීම සංග්‍රහ කිරීමට අල්ලස් දෙන්න මේව බෑ කියලා කියනවා. වගේම පූජනීය ස්ථාන තුල පවත්වන රැස්වීම සඳහා පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු ආකාරයේ රැස්වීම මේව නැත්තම් මේවා බැනර් ප්‍රදර්ශනය ගන්න බෑ. මේවා අගතියට ගන්න වෙනවා. වගේම දෙපාර්තමේන්තුවල රාජ්‍ය සංස්ථාවල මණ්ඩලවල බැංකුවල ව්‍යවස්ථාපිත ආයතනවල මේ වගේ කිසිම තැනක මේව ප්‍රදර්ශනය කරන්න බෑ. ඉතින් මේ අනන්දි වශයෙන් ගත්තම හැසිරිය යුතු ආකාරය කරන්න ඕන දේවල් බොහොමයක් දක්වලා නමුත් ඔබ ඔබේ නියෝජිතයන් අදාළව බලනකොට මේ පක්ෂ නිලධාරීන් සමාජිකයන් මේ දේවල් කරනවද කියලා තීන්දුවක් තීරණයක් ගන්න පුළුවන්. මොකද රටේ නීති සම්පාදනය කිරීම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අවශ්‍ය පහසුකම් ලබා දීම නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මහජන නියෝජිතයන් වෙත පැවරලා තියෙන ප්‍රධානම වගකීම. එහෙම වෙද්දී ප්‍රජාතන්ත්‍රවාදී රටක් ශිෂ්ට සම්පන්න රටක් ලෙස රටේ නීතිය සියලු දෙනාට පොදුවේ ක්‍රියාත්මකව අතීතයේ සිට පැවතගෙන ආපු සම්ප්‍රදායක් වෙද්දී අද දවසේ මොකක්ද ඇත්තටම සිද්ධ වෙන්නේ? ඒවා උල්ලංඝනය කරන අයම උල්ලංඝනය කළා කියනවා අපිට ඡන්ද දෙන්න. අපි රට නීත්‍යානුකූල රටක් විනයගරුක රටක් බවට පත් කරනවා කියලා. ඉතින් ඡන්ද ප්‍රචාරණ කටයුතු වලදීම මේවා උල්ලංඝනය කළා මෙයාට පුළුවන්ද ප්‍රජාතන්ත්‍රවාදී රටක් හදලා දෙන්න කියන එක ලොකු ගැටලුවක් ලොකු ප්‍රශ්නයක්.
අද දවසේ එතනින් එහාට තොරතුරු වාර්තා කිහිපයක්කට එනවා අප ඊයේ දවසේ ලැබිච්ච සහයෝගය පළ කිරීම සහ තවත් ප්‍රකාශයන් කිහිපයක් උපුටා දක්වන්න. මේ අතර මේ රටේ මේ ඇසිඩ් ටෙස්ට් එකක් නොවැම්බර් මාසේ 16 වෙනිදා තියෙන්නේ කියලා කියන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා. කවුරු බාරගත්තත් මේ රට මිත්‍රවරුනි මුල ඉඳන් පටන් ගන්න ඕනේ. එහෙමනම් අපේ මේ ලක් මාතාවගේ මම හැමතැනම කියන්නේ මේ පාවිච්චි කරන්න මේ වචනය ඇසිඩ් ටෙස්ට් එක තමයි නොවැම්බර් මාසේ 16 තියෙන්නේ. ඇසිඩ් ටෙස්ට් එක කිව්වහම උගත් වියතුන්නන තමුන්නාසලා දන්නවා මොකද්ද කියලා. යම් කිසි දෙයක් ඇසිඩ් දාලා ටෙස්ට් කරපුවාම බොහෝ දුරට ඒක විනාශ වෙලා යනවා. නමුත් ඒකට ගැලවෙන්න පුළුවන් නම් if we can withstand එහෙනම් ගොඩ යන්න පුළුවන්. ඔළුව කල්පනා කරලා වැඩ කරන්න ඕනේ. අපිට ඒ සඳහා කරන්න පුළුවන් අපේ මව්බිම වෙනුවෙන් අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් කරන්න තියෙන යුතුකම් අපි ඉෂ්ට කරන්න ඕනේ. මේ රජයේ යටතේ අපේ රටේ දේපල වටිනා දේපල හැම දෙයක්ම විකුණලා දානවා. මේ ළඟදි මන් දැක්ක රණවිරුවන්ගේ අරගලයේ දවස්වල රටේ මුදල් අමාත්‍යවරයා කියනවා අපි මුදල් අමාත්‍යාංශයේ ග්‍රවුන්ඩ් එකේ සල්ලි ගහක් හිටවල නැහැ කියලා. සල්ලි ගහක් හිටවල තිබුණා නම් අපිට සල්ලි කඩලා දෙන්න තිබුණා ওই විදියට කියලා. සල්ලි ගස් මේ රටේ තිබුණා. මොලේ තියෙන මිනිස්සු කැපෙන්න පුළුවන් මිනිස්සු සල්ලි ගස් හැදුවා. ඇවන් ගාඩ් කියන්නේ ඒ වගේ සල්ලි ගහක්. ඒ ගහ කපලා දැම්මා සම්පූර්ණයෙන්ම. නැති කළාම දැම්මා. අද ඇතුළු පිටු වාර්තා විකිණෝ මේ අතර අනුරහා මහේෂ් සමග සාකච්ඡා කර ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් කැපකිරීම කිරීමට සූදානම් කියලා ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති ධුරාපේක්ෂක රොහාන් පල්ලෙවත් මහත්මයා අදහස් දක්වනවා. ඉතින් මම ආවේ ප්‍රධාන දේශපාලන පක්ෂකින් නෙමෙයි, විකල්ප බලවේගවලට විරුද්ධව කුමන්ත්‍රණයක් මේ වෙදී දියත් වෙනවා. අපි කල්පනා කරන්න අවශ්‍යයි මේ ගැන විකල්පය නියෝජනය කරමින් මේ වෙදී ප්‍රබල අපේක්ෂකයන් 3 දෙනෙක් ඉදිරිපත් වෙලා තිනවා. ඉතින් ජාතික ජනබලවේගයේ අපේක්ෂක මහේෂ් සේනානායක මහතා වරු 3ක සිට මම ඊට සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම අනුර කුමාර දිසානායක මහත්මයා. ඉතින් මේ අය එක්ක සාකච්ඡා කරලා ජනතා අපේක්ෂා මුදුන්පත් කරන යුගයේ කැපකිරීම කරන්න මම සූදානම්. මේ 3 දෙනාගෙන් ඉදිරියට යා හැකි කෙනා සමග එකතු වෙන්නට හැකි කියලා තමයි කියන්නේ. අවසානයේ සිද්ධ වෙලා තින්නේ ආයි තව පිරිසක් එක්ක වටේ ගිහිල්ලා රැස් වෙලා තව කෙනෙකුට සහාය දැක්වීමක් කරන්න යන එක. ඉතින් අපරාධයයි පත්‍රිකාව දික්කරේ ඔක වේලාසට කිව්වනම් ඉවරනේ. එහෙම නැත්නම් ඡන්දය ඉල්ලලා බලන්න. එතකොට ඔය හැම විකල්පයේ අපේක්ෂකයෝ බොහෝ දෙනෙකුගේම කතා ටික එතකොට බලන්න පුළුවන්. ඇත්තට මොනවද කරන්න පුළුවන් මේ රටේ, කොච්චරක් මේ විකල්පයට පුළුවන් වේද දිනා ගන්න, මේ සියල්ල බලන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඒක අවස්ථාවක් විදිහට උදා කරලා දුන්නා නම් ඊටනම් හොඳයි. හැබැයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය එහෙම නැහැ. මොන දේ වුණත් ඔවුන් පක්ෂයක් විදිහට පහුගිය ජනාධිපතිවරණ ඉදිරිපත් වුණා. මෙවරත් ඔවුන් ඉදිරිපත් වෙනවා වෙනම. ඒ ඔවුන් ඉදිරිපත් කරන දර්ශනය සහ ඒ මතවාදය වෙනුවෙන් ඔවුන් පිණී සිටිනවා කියමින් මේ එහි ජනාධිපති ධුරාපේක්ෂක දුමින්ද නාගමෝ මහත්මයා. මේ රටේ තරුණ පරම්පරාව ගිහිල්ලා බලන්න අන්තර්ජාලයට TikTok හදනවා. මේ රටේ තරුණ පරම්පරාව ඇඩ්ක්ලික් වලින් හොයනවා. මෙන්න ආර්ථිකය. රක්ෂණ සමාගම් වලට කරන සේවකයෝ ඉන්න මිනිස්සු ගාවට ගිහිල්ලා අද මැරෙයි, හෙට මැරෙයි, මේ මෙලඩක් තියෙනවා, මේක ඇදුනොත් ඉවරයි, මිනිස්සු භය කරනවා. ඒ එන ගමන් තමන්ගේ හෘද සාක්ෂිය වැළපෙනවා. මොකක්ද යකෝ මට රස්සාවක් කියලා කරන්න හම්බෙලා තියෙන දේ කියලා. බඩු මූට්ටු කරන්න එනවා තරුණයෝ අපේ ගෙවල් වලට. 2-in-1 කියනවා, 3-in-1 කියලා කියනවා. කොහොම හරි කරලා අන්තිමට බැරි වුණා පස්සේ කියනවා, අනේ මම අද මේ මුකුත් කරගත්තේ නෑ බිස්නස් එකක්. අඩුම තරමේ මේ කෑල්ල අරන් මට කීයක් හරි දෙන්න. නොවැම්බර් 16 වෙනිදාට කී දෙනෙක් අපිට ඇඳලා තියෙනවද? ඒක බලන්න කට්ටිය යනවා පොලිමේ. මැතිවරණ කොමසාරිස් ගාවට. කී දෙනෙක් අපිට ඇඳලා දාලා තියෙනවද බලන්න. ඒක නෙමේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ඒක යල්පැනපු වඳ වැහපු ප්‍රජාතන්ත්‍රවාදය. අපි දන්නවා ඒකේ තරම. අපිට අවශ්‍යයි නව ප්‍රජාතන්ත්‍රවාදය. අපිට ඕනේ රාජ්‍යට හැම වෙලාවෙම හැම මොහොතෙම මැදිහත් වෙන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මතවාදය වෙනුවෙන් පෙනී සිටින්න බැරි අපේක්ෂකයෝ ඉඳද්දි මතවාදය වෙනුවෙන් පෙනී සිටින අපේක්ෂකයෝ සිටින්න සතුටට කරුණක්. ඉතින් හැම එක්කිනාම එක එක්කිනාට මුක්කු ගහන්න යන අය වෙනුවට අද පුවත්පත කියනවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 459ක් දැනටමත් වාර්තා වී තිබෙනවා කියලා. ඒ අනුව තමයි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි 459ක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති බව පුවත්පත් වාර්තාව සඳහන් කරන්නේ. අද පුවත්පතේ තොරතුරු වාර්තාව මේ ගෙනෙන්නේ. මේ අතරම තුණ්ඩමන් මහත්මයාගේ සහය ඊයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලබා දෙන බව නිල වශයෙන් ප්‍රකාශ කළා. අද දවසේ ඒ තොරතුරු වාර්තා දෙකම ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවේ දක්වා තිබෙනවා. එහිදී තොණ්ඩමන් මහත්මයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව, ඒ වගේම ආරම්භක තොණ්ඩමන් මහත්මයා නායක විදිහට සරමුත් තොණ්ඩමන් මහත්මයා ආරම්භක සමාජිකයා විදිහට ආරම්භ වුණු පක්ෂයේ 1939 ඉඳලා, ඒ අනුව සිලෝන් ඉන්ඩියන් කොංග්‍රස් එක විදිහට ආරම්භ වුණා. ඉන් පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන දෙකක් දිනාගෙන තියෙනවා. 2015 ජනවරම ගත්තොත් නුවරලිය දිස්ත්‍රික්කයෙන් නියෝජනය කරලා ආරුමුගම් තොණ්ඩමන් මහත්මයා ලබාගත්ත ඡන්ද 61,897ක්, මුත්තු සිවලිංගම් මහත්මයා ලබාගත්ත ඡන්ද 45,352ක්. මේ අනාදී වශයෙන් ගත්තම මේ සඳහා මේ සැලකිය යුතු
ජනතාවගේ මතයක් නියෝජනය කරන පක්ෂයක් බවට මේ පක්ෂය පත් වෙනවා. ඒ කෙසේ වෙතත් කවුද තොණ්ඩමන් කියන්නේ? අපි යමු මේ කතාව බලන්න. දැන් තොණ්ඩමන් මැතිතුමා ප්‍රකාශ කරලා තිබ්බා එතුමා පොහොට්ටුවත් එක්ක යනවා කියලා. නමුත් ඒක අපිට විශාල ගැටලුවක් නෙවෙයි. වතුකරේ දමිළ ජනතාව එක හඬින් කියන්නේ අපි ඡන්දය දෙන්නේ හංසයාට, අපි ඡන්දය දෙන්නේ මේ රටේ සජිත්ව අගමැති කරලා මේ රටේ ජනාධිපති කරන්න කියන එක. අද මේ රටේ ජනතාව තීරණය කරලා ඉවරයි, මේ රටේ වතුකරේ ජනතාවත් තීරණය කරලා ඉවරයි. ඉතින් තොණ්ඩමන් මැතිතුමා පොහොට්ටුවට ඒගොල්ලන්ගේ මිනිස්සුන්ට ඡන්දය දෙන්න කිව්වත් අනිවාර්යයෙන්ම ඒ මිනිස්සු එතුමා නොතකා හංසයට ඡන්දය දීලා සජිත්ව ජනාධිපති කරනවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඉවරයි. නායකයෝ කියන දේ පල්ලෙහා ඉන්න මිනිස්සු එලෙසම කරන්නේ නැහැ කියන එකත් තොණ්ඩමන් මහත්තයා 17 වෙනිදා උදේ ඉගෙන ගනී කියලා මා හිතනවා. මේ අතරම අද මේ සියල් අතර මේ කට්ටිය සමහර ප්‍රකාශන කරනවා. මේ තමයි මේ දේශපාලනේ ප්‍රකාශන කරනවා. ගොඩක් බලන්න මේ කට්ටිය නිය නිදිමතේ වගේ ඇවිල්ලා ප්‍රකාශ කරන මෙදස රැලි වලට යන කට්ටිය නිය මොනවා හරි පානය කළා වගේ ගතියක් පෙන්නුම් කරනවා. පානය කරන්න ඕනේම නැහැ. දැන් අමුතු අමුතු දේවල් එනවා. දිවේ ඇලවන මත් ස්ටිකරයක් රට පුරා ව්‍යාප්ත වෙනවා. දරුවෝ ප්‍රවේශම් කරගන්න කියලා කියනවා. අද දවසේ විශේෂඥ මනෝවෛද්‍ය නිලෝෂන් මෙන්ඩිස් මහත්මයා යන ඉතා භයංකර ලෙස මද්‍රව්‍ය ආක්‍රමණය කරමින් සිටින පාසල් වියේ දරුවන් තරුණ දරුවන් ඉලක්ක කරගෙනමින් දිවේ ඇලවන ස්ටිකර් විශේෂයක් වේගෙන් ව්‍යාප්ත වෙනවා. ඉතින් මේ බව ඔක්තෝබර් 10 වෙනිදා රැඳුණු ලෝක මානසික සෞඛ්‍ය දිනය දවසේ තමයි මේ ගැන කියන්නේ. ඉතින් බොහෝ දෙනෙක් හිතන්ට වෙනවා, කාලයක් කිව්වා බබුල් කිව්වා, කාලයක් කිව්වා සාදා කිව්වා, ඊට පස්සේ බීඩා කියලා ආවා, ඊට පස්සේ අයිස් කිව්වා, ඊට පස්සේ හාන්ස් කිව්වා. ඔක්කොම දිව කට තල්ල උඩ තල්ල ඔක්කොමත් එක්ක සම්බන්ධ වෙන දේවල්. ඉතින් එහිඳ දැන් අලුත් ඒවා තව තව එනවා. ඉතින් ඔබේ දරුවා පරිස්සම් කරගැනීම දෙමව්පියන්ගේ වගකීමක් වෙනවා. මේ අතර මුහුණු පොතේ මත්සාදයක් පිළිබඳව අද දවසේ තොරතුරු වාර්තා කරන පුවත්පතේ යනු අවිස්සාවේල්ලේ එබ්බී සාදයකින් මත්ද්‍රව්‍ය සමග 25 දෙනෙක් අත්අඩංගුවට පත් වූ බවයි මේ වාර්තාවේ දක්වා තිබෙන්නේ. මේ 25 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙන අවිස්සාවේල්ල තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක් තුළ පවත්වනගෙනගේ ෆේස්බුක් සාදයක් පැටලීමෙන් තරුණයන් 21 දෙනෙකු රවටලා තහ තරුණයන් 4 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් ගාල්ල මාතර කොස්ගොඩ දෙහිඕවිට ඇඹිලිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියනවා. මොවුන් වැටලීම සිදු කරන අවස්ථාවේ හෙරොයින් මිලිග්‍රෑම් 1315, අයිස් මිලිග්‍රෑම් 525 සහ ගංජා ග්‍රෑම් 10ක්, මිලිග්‍රෑම් 200 තවත් මිලිග්‍රෑම් 10ක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව එදී පොලිසිය සඳහන් කර තිබෙනවා. ඉතින් කවුරු බලයට ආවත් නවතින්නේ නැති ඒවා තමයි ඒවා. මේ අතරේ මේ සියල්ල පිළිබඳව මේ විදිහට අදහස් පළ කරන වෙලාවේ නාමල් රාජපක්ෂ මහත්මයාට පහුගිය කාලේ අරවා තියෙනවා, මේවා තියෙනවා, වතු තියෙනවා කියලා කිව්වා. ඉතින් හොයාගත්ත නැති එකේ ප්‍රතිවිපාක තමයි මේ අද මේ කතා අහන්න වෙන්නේ. ඔවා හොයාගත්ත නම් ඔහොම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වේලාසනම. ඔය සරත් වංශක මහත්තයම කියනවා ඔය අපේක්ෂකයා ඕලෙවුලුත් ෆේල්. ඔය අපේක්ෂකයා එක අපට වැඩ කරන්න බෑ. මේ මනුස්සයා කොහොමද රටක් දුවන්නේ? මේ මනුස්සයාගේ තාත්තා තමයි කොටින්ට තුවක්කු දුන්නේ. මේ මනුස්සයාගේ තාත්තා තුවක්කු දීපු තමයි පොලිසිය 600ක් මැරුණේ. හැබැයි එහෙම කියපු කෙනා ඇමතිකම දෙනවා කිව්වම දැන් අර අපේක්ෂකයා ඕලෙවුලුත් පාස්. පොලිසිය 600 මරලා දෙන්නේ වෙඩි තමන්ම වෙඩි තියාගෙන LDT එකෙන් නෙවෙයි. එල්ජීඩී තුවක්කු දීලා දෙන ප්‍රේමදාස මහත්තයා නේ උන් ඇවිල්ලා මගෙන් හොරගම් කරන්නේ. අපිට මඩ නැහැ. මඩ ගහනවා නම් අපිට ගහන්න පුළුවන්. හැබැයි අපි මඩ ගහලා තන්ද ගන්න ලෑස්ති වෙන්නේ නැහැ. අපිට රත්තරන් අස්පියෝ ඉන්නවා කි. ලැම්බෝගිනි තියෙනවා කි. පොල් වතු තියෙනවා කි. හැබැයි දැන් රත්තරන් අස්පියෝත් නැහැ, ලැම්බෝගිනිත් නැහැ. ඒ කියපු පොල් වතු වල අපි දැන් බලන් යනකොට වෙනුම් පොල් කඩනවා. පුරාදී වත්ත හොයාගත්තනම් පොල් ටිකවත් කඩන් ඉන්න තිබ්බා. කට්ටිය පොල් කඩනවා කියලා කියන්නේ මේ අතර ඩේලි මිරර් පුවත්පතේ වාර්තා කරන්නේ පොලිස් ෆෝන් ඔෆ් සෝෂල් මීඩියා ස්කෑම්ස් වාර්තාව ගෙනෙනවත් දවසේදී යනු පොලිසිය විසින් මේ කියන්නේ විවිධ ආකාරයේ සමාජ මාධ්‍ය නියාමනය සමාජ මාධ්‍ය හසුරවන පුද්ගලයෝ ඉන්නෝ, වංචාකරුවෝ ඉන්නෝ. මේ වංචාකරුවන් හින්දා ඔබටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම පෙර දවසකත් ඔබට සඳහන් කර සිටියා. යනු ඔබේ ගිණුම ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත්. යනු 2-factor authentication එක දාගන්න පුළුවන් සාද අයිතමත් ලෙහෙසිම ක්‍රමයක් විදිහට. ඒ වගේම තමයි ඉදිරියට මේ දේවල් හින්දා ඔබ විවිධ ආකාරයේ කොටස්කරුවෝ බවට පත් වෙන්න පුළුවන් ප්‍රචාරණ වැඩපිළිවෙල. ඉතින් ඒ හින්දා සැලකිලිමත් වෙන්න. ඉතින් මේ YouTube කරුවන්ට, මේ Facebook කරුවන්ට, මේ ජනමතය හසුරන විවිධ ආකාරයේ කුමන්ත්‍රණ කරුවන්ට රැවටෙන්නට එපා. ඔවුන්ට යම් කිසි වාසියක් තිබෙනවා ඒ පක්ෂවල ප්‍රචාරණ කටයුතු කරනවට, දේශපාලන වැඩ කරනවට යම් කිසි ලැබීමක් ලැබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඔවුන් මේ දේවල් කරන්නේ. ඒ හින්දා මේ දවස්වල ඉතින් වැදගත් දෙයක් මොනවා හරි බලලා කරලා පොඩ්ඩක් පාඩුවේ ඉන්න.
එම කිනලා සජිත් ප්‍රේමදාස මහත්මයා සම්බන්ධයෙන් ඊයේ දවසේ පැවතිච්ච රැලි දෙකකදී එතුමා කරපු ප්‍රකාශයන් දෙකකට යොමු වෙන්න පුළුවන්. ඉන් විශේෂ එකක් තමයි ජනාධිපතිවරණයට දුරේට පත් වුණාන් පස්සේ ආරම්භ කරන මේ ව්‍යාපාරයේ දූෂිතයෝ සම්බන්ධ කරගන්නේ නැහැ කියලා එතුමා කියන ලොකු ප්‍රශ්නයක්. එහෙමනම් මේ ආණ්ඩුවෙත් හිටපු එතුමලත් එක්කම වැඩ කරපු කැබිනට් එකත් නියෝජනය කරපු ඊටත් උඩින් හිටපු සමහරු දූෂිතයෝ කියලා චෝදනා එල්ලුණා. නම් ඒ හැමෝටම ගෙදර යන්න වෙනවා සජිත් ආව. රටේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික අධීක්ෂණය තුළ මේ රටේ හැම පවුලක්ම සජිත් ප්‍රේමදාස ගොඩනමනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මට වෙන රාජකාරී නැහැ, මට වෙන වගකීම් නැහැ. පවුලේ සමාජිකින් රැක බලා ගැනීම මගේ වගකීම නොවේ. මට රැක ගන්න පවුල් පරපුරක් නැහැ. මගේ ඥාති පරපුර මේ රටේ ජීවත් වන සියලුම ජනතාවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. මාර්ගයේ ප්‍රශ්නේද, පාසලේ ප්‍රශ්නේද, රෝහලේ ප්‍රශ්නේද, ඍජුවම මේ හැම ප්‍රශ්න සමග රටේ ජනාධිපතිවරයා දැනුවත් වෙලා 24 පෑම 365 දවසෙම නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලයක් නිර්මාණය කරලා ෂිෆ්ට් ක්‍රමයට දිවා කාලයේ වැඩ කරන්නටත් රාත්‍රී කාලයේ වැඩ කරන්නටත් ඒ වැඩ පිළිවෙලක් සකස් කරලා ශක්තිමත් ජනතා සේවාවක් ඉස්සරහට මම දිවිහිමියෙන් හැමදෙම ඉනෝයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සමහරු හිතාගෙන ඇති අර 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයා කියන්නේ නිකම්ම නිකම් පඹෙක් කියලා. හමෝබලට කියන්න කැමති පඹ ගානක පැටලෙන්නද මේ සජිත් ප්‍රේමදාස ලෑස්ති නැහැ. ජයග්‍රහණයෙන් පස්සේ අපි අලුත් ගමනක් යන්නේ ගාට ගාට යන ගමන නෙමෙයි. හැමෝම ලෑස්ති වෙන්න ඕනේ මගේ වේගයට වැඩ කරන්න. හැමෝම ලෑස්ති වෙන්න ඕනේ කැප කරන්න. ඒ නිසා අපි අලුත් කණ්ඩායමක් නිර්මාණය කරනවා. දක්ෂයන්ට දැනෙනවා දූෂිත නොවන දේශපාලකින් අපි ඉදිරියට ගෙන එනවා. දූෂිතයන්ට තැනක් නැහැ. දූෂිතයන්ව ගහව ගන්නෙත් නැහැ. යහපත් රටක් හදන්න ඕන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩබලන සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අදහස් දක්වන්නේ. එයනු ලිබරල් ආර්ථිකයෙන් රට අයාලේ ගියා. රට ගොඩනගන්න දාර්ශනික පදනමක් ඕන. ජනපතිගේ කැපකිරීම ජනතාව වටහාගන්නේ. විධායක බලයේ කැපකිරීම ගැන ජනතාව ජනපතිට ස්තුතිවන්ත වෙන්නට ඕන කියලා අද ඔහු කියන ගමන් කියනවා. රාජ්‍ය නායකයා නිර්පාක්ෂික විය යුතු බව ජනාධිපති පෙන්වා දුන්න බව දවසේ පුවත්පත් වාර්තාවේ සඳහන් කරලා තියෙන්නේ. රාජ්‍ය නායකයා නිර්පාක්ෂික වෙන්න ඕන කියලා 2015 අගෝස්තු මාසේ හිතුවා නම් ඔය මුකුත් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. දැන් ඉතිලා තියෙන්නේ අද දවසේ. මේ අතරම කුරුණෑගල මහරෝහලේ මහා කුණුකන්දක් අධික දුර්ගන්ධය රෝගීන් තවත් ලෙඩ කරලා තිබෙන බව කියන්නේ අරුණ පුවත්පත ඇතුළු පිටුව. ඔක්තෝබර් 1 වෙනිදා සිට කුරුණෑගල රෝහල පවිත්‍ර කිරීමේ කටයුතු වයඹ පළාත් මානව සම්පත් සංවර්ධන අධිකාරීන් වෙනත් පෞද්ගලික ආයතනයකට බාර දීමේ හේතුවෙන් තමයි මේ රෝහල් පවිත්‍රතා කටයුතු නිසියාකාරව සිදුනු වෙන්නේ. මේ ඉඳ සායනික අපද්‍රව්‍ය විවිධ ආකාරයේ වර්ගීකරණයට ලක් නොකරලද කැලිකසල මහනගර සභාව බාර ගැනීම වළක්වලා තියෙනවා. මේ සියල්ල වෙන වෙලාවේ අද දවසේ තැන තැන ගොඩ ගැහිලා තියෙනවා. සේවකයන් 220ක් සිදු කළ පවිත්‍රතා කටයුතු වලට අද 120යි ඉන්නේ. මේව කරගෙන යන්න බැහැ කියලා ඔවුන් චෝදනා කරනවා. අපි යනවා ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ප්‍රකාශයට. සෞභාග්‍යමත් සහ ආරක්ෂිත රටක් නිර්මාණය කිරීම තම වගකීම වෙනවා. තමයි සම්බන්ධයෙන් සහතික වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දොරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළා. අපිත් සමග එක වී සිටින සෑම පක්ෂයක්ම අපිට එක් වෙලා තියෙන්නේ අපේ ප්‍රතිපත්ති හින්දායි. ඒ වගේම ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමාගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසයත් අපිට සහයෝගය දෙන්නට ඒකමතිකව තීරණය කරලා තිබෙනවා. වගේම මම කියන්නට ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට විශාල ශක්තියක් වුණා. අපිට පුළුවන් වුණා 170 දක්වා අපේ බලය වැඩි කරගන්නට වුණ අපිට සමග එක් වුණ හින්දා. අපි ඔවුන් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අද අපි භුක්ති විඳින ජනතා හිතවාදී ප්‍රතිපත්ති විශාල ප්‍රමාණයක් රටට හඳුන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. විජාතික අරමුණු වල ඉටු කරගන්නට රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙන රජයකට ජාතික ආරක්ෂාව තර කරන්නටවත් ජාතිකත්වයට ගරු කරන්නටවත් පුළුවන් වෙන්නේ නැහැ. තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න මම මගේ යුතුකම ඉටු කරලා සෞභාග්‍යමත් රටක්, ආරක්ෂිත රටක්, තරුණ පරපුර ජීවත් කරවීමට හැකි රටක් හදා දෙනවයි කියන පොරොන්දු ඇතුව තමුන්නාන්සේලාට තෙරුවන් සරණයි. වැඩ කරන්න පුළුවන් මිනිහෙක් අපි තමුන්නාන්සේලාට දෙනවා ජනාධිපති අපේක්ෂකයා කරලා. අපි බොම කල්පනාකාරීව තමයි තේරුවේ. වැඩ කරන්න බැරි කෙනෙකුට දීලා වැඩක් නෑ. නිදි මරණ කෙනෙකුට දීලත් වැඩක් නෑ.
හැබැයි ඉතින් නිදි මරන්නේ මොකටද කියලා මම දන්නේ නැහැ. නිදි මරන එන්නේ මොනවටද කියලා ඔයාලම හිතා ගන්නකෝ. ඇසි අට ගිය මිනිහෙකුට දීලා වැඩකුත් නැහැ. හකු යට ගියපු. පලේතාවත් තමුන්නාන්සේලාගෙන් උපදෙස් අරගෙන තමයි රට පාලනය කරන්න අපි තමුන්නාන්සේලාගෙන් උපදෙස් ගන්නවා කියන එක අපි බය නැතුව කියනවා. මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයයි අපි ඉටු කරන්නේ. අලර හිටියොත් රටක් විනාශ වෙනවා. අපෝ නෑ කලබල වෙන්න එපා. ඔක්කොම හරියට ඔබ හිතන විදියටම කරනවා. ඇල්පිටියේ ප්‍රතිඵලය මුළු ලංකාවේම ප්‍රතිඵලය බවට පත් කරන්න ඔබට ජය වේවා. මේ දවස්වල නිදි මරන්න හොඳ නෑ. සැට ගියොත් එහෙම නේද? එහෙනම් අද දවසේ තොරතුරු වාර්තා කීපයක දෙහිවල ගුවන් පාලම යතුරු පැදිය කරුවන්ට තහනම් වෙලා තියෙනවා. ඉතින් කොච්චර කිව්වත් අහන්නේ නැහනේ. පාලමේ තදබද ඇතිවෙනෙන් පස්සේ අනිත් වාහනයකට යන්න බෑ. ඒ අනුව තමන් යන පැත්තට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මෝටර් සයිකලේ දාගෙන එනවා. ඒකත් එක්ක අනතුරු සිද්ධ වෙනවා. ඒ නිසා ගල්කිස්ස කොට්ටාෂ මාර්ග සංවර්ධන අධිකාරියේ එක්වගත් තීරණය පොලිස් මූලස්ථානය සමග අද එය අද පුවත්පතේ තොරතුරු වාර්තාවක් වෙන්නේ. ඒ අනුව ගුවන් පාලම මතින් මින් අනතුරුව යතුරු පැදි ධාවනය කිරීම සම්පූර්ණයෙන් තහනම් බවට පූර්ව සවි කර තියෙනවා. ඒ අනුව පහලින් තමයි යන හැමෝම යන්නට ඕන මෙන්න මතක් කරනවා. මේ අතර යහපත් කාලගුණය නිසාවෙන් මහනුවර දිසාවේ 244ක් පීඩාවට පත් වෙලා තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශ කුපටා දක්වනවා මේ පුවත්පත් වාර්තාවේ. ඒ වගේම තමයි අද තොරතුරු වාර්තා කිහිපයක ගෙනෙන්නේ. ඊයේ දවසේ නිවසක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් සිද්ධ වෙච්ච අනතුරු කිහිපයක්. පුවත්පතේ වැලිමඩ කම්කරු නිවසකට ගසක් කඩා වැටලා 30 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ අතර එක්තරු මමක් සිටිනවා. වැලිමඩ ප්‍රාදේශීය සභාවට පැරණි ගොඩනැගිල්ලක් පිහිටි භූමියේ ඉදිකර තිබූ තාවකාලික කම්කරු නිවසකට තමයි මේ විදියට ටර්පන්ටයින් ගසක් කඩා වැටීම නිසාවෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. මේකම තඹුත් ඒකම කලාප අධ්‍යක්ෂ දුන් ගුරුමාරු 3ක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නවතලා තියෙනවා. මොකද මේ වෙලාවේ කිසිවක් කරන්න බැහැ කියලා වෙලා නිල වශයෙන් දන්වා තිබෙන මොහොතක්. ඒ අනුව ගුරුමාරු මේ සියල්ල මාරු කිරීම සිද්ධ කරන්නට සිද්ධ වෙන්නේ ජනවාරි මාසේ දෙසැම්බර් මාසේ 16 වෙනිදාන් පස්සේ. ඉතින් ඒ ගැන මතක් කරන්නේ අද දවසේ තොරතුරු වාර්තාවේ. අනුව නොවැම්බර් මාසේ 16 වෙනිදාන් පස්සේ මේ කරන දෙයක් කරන්නට වෙන්නේ. එතෙක් බැහැ කියන එකයි මේ වාර්තාවේ ගෙනෙන්නේ. මේ අතර මේ වසරේ ආර්ථික වර්ධනය මන්දගාමී මට්ටමක පවතී කියලා මහබැංකුව ප්‍රකාශ කරනවා. මහබැංකුවේ අධිපති අජිත් නිවට් කබ්‍රාල් මහතා පෙරේද දවසේ ප්‍රකාශ කර සිටියා. ඉතින් ආර්ථික වර්ධන වේගය දැන් තියෙන්නේ කොහොමද කියලා ඔබට පේනවා දිවයින පුවත්පතේ සිරස්තලයේ ගෙනෙන්නේ. ආර්ථිකය ප්‍රහාරයත් එක්ක තවදුරටත් කඩාගෙන වැටෙමින් තිබිච්ච ආර්ථිකයේ 2.5% සිට 3% දක්වා ආර්ථික වේගයකට යාවි කියලා මහබැංකුවේ අධිපතිතුමා එහිදී සඳහන් කර සිටියා. දැන් මේ වැඩි වෙන දේවල් අතරේ බිත්තරත් වැඩි වෙලා තින්නේ ලූණු එහෙම මේ දවස්වල ගොඩක් ගණන්. ඉතින් ඒ හින්දා බිත්තරත් ගණන්. ඒ අනුව බිත්තරයක මිල රුපියල් 20ත් 21ත් අතර ගන්නකට ඉහළ ගොස් ඇති පාරිභෝගිකයෝ කියනවා. බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් කේක් කිලෝ එකක මුල්‍යත් රුපියල් 100කින් පමණ වැඩි වෙලා තිබෙන බව බේකරි හිමියන්ගේ සංගමය කියනවා. ඒ එක මීට පෙර බිත්තරයක පැවති මිලට වඩා එකහමාරකින් පමණ මිල වැඩි වෙලා තිබෙන බව සභාපතිවරයා කියලා තියෙන සංගමේ සභාපතිවරයා. ඉතින් අඩුම මිලට ලබා ගන්න පුළුවන් පෝෂණය දරුවන්ට දෙන්න බිත්තරේ. ඉතින් බිත්තරෙත් ගණන් ගිහිල්ලා. අද පුවත්පත ඓතිහාසික පියවරක් තිබමින් ජපානයේ අර්ධ අවසන් පූර්ව තරගයට ආවා. මෙවර රග්බි ලෝක කුසලානයේදී ජපානය ඉතාමත් විශේෂ තැනකට ආව. ජපානයේ පැවැත්වෙන ඔවුන් සත්කාරකත්වය දරන මේ ලෝක කුසලානයේම ඔවුන් මූලික වටේ තරගයේ අවසන් කළ කණ්ඩායම් 8ක් ලෝක කුසලන් තරගට අසටනට පිවිසලා ඉන්න වෙලාවේ තමයි අර්ධ අවසන් පූර්ව වටේට ජපානය ආපු බව මෙම වාර්තාවේ දක්වා තිබෙන්නේ. මේ අතර දිවයින පුවත්පතේ ඇතුළු පිටු වාර්තාව ගෙනෙන්නේ ලංකාවට තවත් රන් පදක්කමක් 17 වෙනි ඕස්ට්‍රේලියන් මාස්ටර්ස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ලැබී තිබෙනවා. ඕස්ට්‍රේලියාව ක්‍රියාත්මක වෙච්ච ඕස්ට්‍රේලියන් මාස්ටර්ස් තරගාවලියේදී බර ඔසවීම වෙනුවෙන් තමයි රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුවන් පෝල් සමත් වෙලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක තවත් රන් පදක්කමකින් සරසන්නට ඔහුට හැකියාව ලැබී තිබෙනවා ලංකාවේ නම. මේකත් විශේෂ සිදුවීමක් විදිහට අපි තොරතුරු වාර්තාවේ දක්වා තිබෙනවා. නැතින් අපි මහබැංකුවේ අධිපති තුමාන් පිළිබඳව සඳහන් කළා. ඔහුගේ ප්‍රකාශයන් කීපයක් සඳහන් කළා. එදී අජිත් නිවට් කබ්‍රාල් මහත්මයන් ප්‍රකාශයකුත් සඳහන් කළා. ඒ වගේම මහබැංකුව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරසාම මහතාකන් ප්‍රකාශයකුත් ඔබට ගෙනාවා. අපි කෙටි විරාමකින් අනතුරුව ගෙනෙනවා අද දවසේ කාටුන්. ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රහසක් තියෙන්න ඕනේ. රහසක්?
දිදුලන්න බබලන්න හිත ලස්සන නම් ඕන කෙනෙක් දිදුලනවා බබලනවා රුවේද එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා සුභා දාමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේද සැමදා දිදුලන සමකට රුවේද සැමදා දිදුලන සමකට කීල්ස් අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි නයනකේ නංගි ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ ඇය වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් කරන්නේ. දැන් බලන්න නංගි අද රුපියල් 5ට මොනවද කරන්න පුළුවන්? මට නම් හොඳටම ඇති. ඒ කොහොමද? එන්නකෝ පෙන්නන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේ මේක හවසට. උදේටයි හවසටයි රුපියල් 5යි. මරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට වින් ලික්විඩ් ඩේලි පැක් දැන් රුපියල් 5කට. Dialog per day home broadband router. Then GB එකක් රුපියල් 25 සිට. Dialog අනාගතය ආදායි. Triple enzyme ක්‍රියාකාරී all out. ඇඳුම් දිරා යාම වළක්වාලයි. සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. All out. රේදි සෝදන දියරය. මේ වෙනස නම් ඔබට වැදගත්. සාමාන්‍ය වැසිකිලි පවිත්‍රකාරක ස්වභාවිකව වියෝජනය නොවේ. පිරිසිදු කිරීමෙන් පසුව වළ තුල එක් රැස් වෙයි. හිතකර ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයද මර්ධනය වේ. ස්වභාවිකව දිරාපත් වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වල උතුරා යෑමට හේතු වේ. BioClean පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්ධ ජීවීන්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත් වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වේ. උතුරා යෑම වලක්වයි. හෙට දන්න අය අද ගන්නවා BioClean. මොකක් හරි ඔයාව නවත්තන්න හැදුවොත් නවතින්නේ නැතුව ඉස්සරහට යන ශක්තිය හැමතේම තියෙන්නේ මෙන්න මෙතන. කිරි ප්‍රෝටීන් සංයෝගයේ සහිත Lifebuoy shampoo දින ශක්තිමත් කෙස් කලඹත් අම්මගේ මග පෙන්වීමත් දුවව ශක්තිමත් කරනවා. Lifebuoy shampoo ශක්තිමත් වේ ඉදිරියට. Lifebuoy shampoo ලොකු බෝතලෙන් වැඩි ඉතිරියක්. නයනකේ නංගි ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ ඇය වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් කරන්නේ. දැන් බලන්න නංගි අද රුපියල් 5ට මොනවද කරන්න පුළුවන්? මට නම් හොඳටම ඇති. ඒ කොහොමද? එන්නකෝ පෙන්නන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේ මේක හවසට. උදේටයි හවසටයි රුපියල් 5යි. මරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට වින් ලික්විඩ් ඩේලි පැක් දැන් රුපියල් 5කට. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දවාලේපණය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. මේ ඉන්නේ මගේ තංග මල්ලියා. යගේ වැඩේම දවස් 30 මෙහෙම දුවන එක. දරුවන කරන්න තැඟට ශක්තියක් ඕනේ. ඒකට කිරි විතරක් දීලා මදි. කිරිත් එක්ක ඝන ආහාරයකට තැඟට වැටෙන්නම ඕනේ. ප්‍රෝටීන් සහ තන්තුලින් අනුන කෙලොස් චොකෝස් බඳුනකින් දරුවාට උපරිම ශක්තිය. චූටි දුව. මෙයාගේ තංග වැඩවල නම් ඉවරයක් නැහැ. අනේ මෙහෙම තංග මල්ලක්. කෙලොස් චොකෝස් කිරි වලටම හරියන පෝෂණීය මිතුර. Sri Lanka's breakfast show. ඔබ දරණ අරුණ සමග එකතු වෙන්නේ අද දවසේ කාටුන් බලන වෙලාව. මේ ඔබ දකින්නේ යනුව හද හුරේර කාටුනේ මුලින්ම කිරියල්ල මහත්මයා ඉන්නේ. LPTA කියන්නේ ලංකාව නෙමේ. කිරිකලේට ගොම බින්දුවක් වැටුණත් ඇති නේද සර් කියලා අද දවසේ උපුටා දක්වනවා. ඉතින් කෙසේ නමුත් අද මේ කතාවත් එක්ක අපි එන්නේ නනතුරු මාර්සිපාල කාටුණියට. මැකෝ කියනවා දැන් අපේක්ෂකයන්ට ඉවත් වෙන්න බැරිලු. ඒ අනුව කසාද බැඳා වගේ වැඩක් නියකෝ ඒක වෙලා තියෙන්නේ. දැන් මොකද්ද මේ වෙලා තියෙන අවසාන ඉවත් වෙන්න පුළුවන් කියලා කිව්වට දැන් අවසාන ඉවත් වෙන්නත් බැරිද කියලා මේ කතාවත් එක්කම අහනවා. ඉනනතුරු සරදම් කාටුණියට අපේ ඉන්නේ දැන් දුමින්ද පොහොට්ටුවට වැඩ.
ඒ පැත්තේ කෘෂිකර්ම කැමති ඇමතිකම එහෙම ලැබුණොත් සබීතට ආයෙත් බිල්ඩින් එක දෙන්න පුළුවන් කුලියට කියලා කියන්නේ කාටුනෙන්. ඉතින් ඒ වින්දා තමයි මේ සියල්ල කියන්නේ, මේ සියල්ල වෙන්නේ. අද තලංගම ජයසිංහගේ පලාමල්ල මං ආවා මන්ත්‍රීලගේ අසාධාරණ විශ්‍රාම වැටුප මං ආම මන්ත්‍රීලගේ අසාධාරණ විශ්‍රාම වැටුප නවත්තල දානවා කියලා රතු සහෝදරය කියනවා. අනේ බුදු සර් අපි මන්ත්‍රී වැටුපත් සර්ලගේ අර එකවුන්ට් එකටම දාගන්න යනවාද කියලා අහන්නේ. අර බිලියන ගාණක් තියෙන එකට ඕකත් දාගන්න යනවාද කියලා ලංකාදීපේ. මෙන්න අද දවසේ ශ්‍රී සමයන් උකසුත් බේරලා දීලා පරාදයිනි බං ගිය පාර. ඒ අපේ රටේ උකස බේරගන්නවා හිහි කලින් ආණ්ඩුව බේරගන්නකෝ සර්, ඉස්සල උකස් බේරගන්න ඉස්සල කලින් ආණ්ඩුව බේරගන්නකෝ කියලා කම සමයන් කියනොට ෆේස්බුක් කියන්නේ ඇල්පිටිය ඡන්දයෙන් පොහොට්ටුව දිනුම් කියලා උදම්මනනෝ. එජාපයේ හේතු දක්වලා උදම්මනනෝ. දුරදිග හිතලා කටයුතු කරන නායකයෝ හිටියේ ඉස්සර බං, දැන් ඔය කිසිවෙක් දුරදිග හිතලා බල්ලා කටයුතු කරන්නේ නැහැ කියලා අද දවසේ කාටුනින් කියනවා. මේ අද දවසේ කාටුනේ අපුරු කාටුනේ අපි වෙලා බලමු. අපේ තේනුවර මහත්මය කියන්නේ තමයි දක්ෂ මූර්ති ශිල්පියෙක්. ඉතින් 1500 විතර කොටපු ඩේවිඩ්ව මතක් වෙනවා. අඹපු ඩේවිඩ්ව හිතාගෙන තමයි එතුම වැඩේ පටන් ගන්නෙ. මයිකල් ආන්ජලෝ කියලා හිතාගෙන වැඩේ පටන් ගන්නවා. ලස්සන මැටි නෙලි පිළිමයක් තිබෙනවා. ගල් කුට්ටියක් අරගෙන නෙලාගෙන නෙලාගෙන යනවා. අනේ මං නෙලාගෙන යන්නේ ඩේවිඩ්ව තමයි කියලා එතුම හිතාගෙන ඉන්නවා. ආන්ජලෝ මහත්මයට එහෙම වුණේ නැහැ. අවසානයේ නෙලල ඉවරුණෙන් පස්සේ ඩේවිඩ් නෙමෙයි අද්දෙයනේ සජිත් අද දවසේ කාටුනේ කියන්නේ එහෙමයි යනවා කිව්වේ එහෙමයි කරනකොට මෙහෙමයි. අද ශ්‍රීකාන්තගේ දූපත ගම්මන්පිල කියනවා බං ගෝටා ජනාධිපති වුණාම සජිත්ව රජගෙදර කවටය කරනවා කියලා. උන් දෙටත් කියන්න තියෙන රජගෙදර වළං හොදලම ගොඩ යන්න කියලා සර්. අද ශ්‍රීකාන්තගේ දූපත මෙන්න ඩොක් ටොක් ප්‍රියන්ති පෙරේරාගේ UNP ජනපති කෙනෙක් යටතේ නීතිය හා සාමය ඇමති ගම එස්සෙප්ට දෙනවලු. ඕවා කියන්නේ කැලණිය පැත්තේ ආයෙත් බාල්දියක් පෙරලේ කියලා වෙන්නේ නැති, බයට වෙන්නේ නැති කියලා කියන්නේ අද. සෙල්ලන්ද කොල්ල සුමතිපාල ජෝතිපාල මේ දවස්වල ඇල්පිටියේ ත්‍රෙදි ඇති ඕන තරම් නේද? ඒක කොහෙන්ද බං? ඇයි ඒ ජාපෙන් ගැලපුණේ ඒවා තියෙනවනේ, ඒ හින්දා රෙදි ඇති එහෙ කියලා කියනකොට ජනරාණි අද කියනවා පුන්සඳ සේම පායාලා රට මැද්දේ, රන් කිඳි සේම පීරාලා පිට මැද්දේ කියලා. මේ අපේ ජනාධිපතිතුමා කියන්නේ හරි උපහරණ කතා ගොඩක් කියනවනේ. මෙන්න අද රාණි දෙන උත්තරේ. දූෂිත සෙනග වට කරගෙන යම යුද්ධේ ලෙව්කේ මැතිදු අද තනියම වෙල මැද්දේ කියලා. ලෙව්කේ මැතිදු වගේ තමයි අද වෙල මැද්දේ ඉන්න අපේ ජනාධිපතිතුමා. මෙන්න අද දාස අපුවලන්නගේ කාටුනේ ගෝඨාභය නිකන් යනකම කුකුලවත් දාගෙන යන්නේ බෑග් එකේ කියලා කියන්නේ. මොන වෙයිද දන්නේ නැහැ. ඉස්සරහට එනකොට එන්නේ තම්බලේම අරගෙන ඉස්සරහට එන්න පුළුවන්. අයියා මොකෝ මල්ලි මොකෝ කාත් එක්ක ගියාම මොකෝ කියලාද සුවාරිස් කියන ඔය කතාව අහලා. මෙන්න අද හසන්ත විජේනායක LPDAදී අලියා වලේ වැටුණෝ. අලියා වැටෙනවම මම නම් දන්නේ මේ කතා මුකුත් දන්නේ නැහැ. මේ ඔක්කොම දන්නේ වෙන කවුරුන් නෙමේ, නායකතුමා තමයි සජිත් කියන් යනවලු. දැන් වෙබ්බුවා කාටුනේ අද දරන වෙබ්බඩවි සිංහල වෙබ්බඩවි තියෙන කාටුනේ මේ සජිත් කියන කතාවක්. මම ජනාධිපති වූ පසු මගේ ගමනට දූෂිතයින් කිසිසේත් සම්බන්ධ කරගන්නේ නැහැ. මාර වැඩි රවි පිටිපස්සේ ඉන්න කොහෙද එතකොට අපි යන්නේ කියලා කල්පනා කරනවලු. ප්‍රශ්නාර්ථ ලකුණක් එක්ක මේ එකම අද දවසේ කතා ගොඩක් තියෙනවා. නමුත් කාල වේලාවත් අවසන් ඉඳ 16 කාටුනේ අවසානයේ කොටන් අදින්නට කැරට්ටලයක් ගෙනලා කටේ බුව වගේ තමයි උනේ අද දවසේ පොන්සේක මහත්මයාට. කොටන් ඇදන් යන්න බය වෙන්න එපා, මං ආවම දෙනවා ඇමති කම කියලායි අද දවසේ කියලා තින් තින් බලමු කොටන් ඇදන් ගිහිල්ලා මොනව වෙයිද කියලා පොන්සේක මහත්මයාට. අනේද කියන්නේ තලන් SB ඩිලානුත් නිමලුත් පරාජිත රතනත් පොහට්ටුව තුල දිය වෙලා ඇත. නායකතුමාටත් වැදිලා හතේ හත මන්ත්‍රී සිහින පසු වෙයි දැන් අනාගත කියලා කියනවා. හම්බ වේද නැද්ද බලන් ඉන්න. මාර්තු දෙක වෙනකන් ඉන්න. කෙටි විනාමකින් අනතුරුව ලෝකය සහ ලෝකය. රතවතේම පුදුම වැඩ ගොඩක් හතයි තියට ලෝකය සහ ලෝකය නොබලුවත් ඉන්න ලෝකයක්. මගේ පවුලේ හැම දෙනාටම අභියෝග ජය ගන්න ගතට සිතට බලය ජවය ශක්තිය අවශ්‍යයි.
පෝෂණීය කිරිසාරෙන් මෝල්ට් තුලින් සහ B විටමින් ඇතුළු අත්‍යවශ්‍ය පෝෂක සමග ගතට සිතට බලය ජවය ශක්තිය දෙන නෙස්ටමෝල් සෑම ශ්‍රී ලාංකීය පවුලකම ජයග්‍රහණයේ ශක්තිය Nestle good food good life ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරායාම වලක්වාලයි සැබෑ පැහැය